श्रद्धावंत पिंगवत्नि महामेहुनाव भावना सपुव कनडावे आरंभ करला पवत्वन देवनि सील वेडसटहन मां कल्पना कला ओबट अद බුදුරජාණන් වහන්සේ වදාළ ඉතාමත්ම රමණීය දේශනයක් මේ උදේ කියා දෙන්න කියලා. මොකද අපි බොහෝ දිනක් බුදුරජාණන් වහන්සේව සරණ ගියේ අවබෝධින් නෙවෙයි. අපි දෙමව්පිය බෞද්ධ වෙච්ච නිසා පොඩි කාලේ ඉඳලා අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ඇහෙනවා. අපි ආලා තිනවා හැමදාම දකින කුකුලගේ කරමලේ පේන මොන පාටද ආන් ඒ වගේ වෙලා තියෙනවා. අපි අවබෝධයකින් බුදුරජාණන් වහන්සේ සරණ යාමට වඩා අපිට උනේ අපි නිකන් පරම්පරාවෙන් ආපු නිසා සරණ ගියා අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති නිසා අපිට බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ධර්මයේ අවබෝධයෙන් සරණ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ශ්‍රාවක සංඝයා අවබෝධයෙන් සරණ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මොකද හේතුව? අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේක කියලා අපිට හිතෙන්නේ සරණ අපිට තියෙනවද? පස්සේ වෙලින් නම් සරණ නැහැ. ඒක හොයන්න බෑ මෙහෙදි. පරලෝකයම අහුවෙන්න වැඩි. ඒ දුගතියෙන් යන ගොඩක් අය. සරණ පිහිටීම බලන්න වෙන හැටි. දැන් අපි මේ ධර්මයටම ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අපි ගත්තත් පන්සල් තියෙනවා, සීල වැඩසටහන් තියෙනවා, කරනවා. නමුත් අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් මොනවා කළා සරණට ඉන්න බෑ. උදාහරණයක් මම ඔබට කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ගොවියෙක් හිටියා, ලොකු ෆාම් එකක් අයිතිකාරෙක්. දැන් මේ ගොවියාගේ කුඹුරු යාය වපුරන දවස. මෙයාගේ නම භාරද්වාජ. එයාටින් එයාට ගෝලිය ගොඩක් හිටියා සේවකයෝ. ඉතින් වපුරන වෙලාවේ දැන් වපුරලා දැන් කෑම කණ්ඩ ලෑස්ති වෙලා කෑම් ගෙනල්ලා දැන් බෙදෙනවා. බෙදන්න ලෑස්ති වෙනකොට අමුත්තෙක් ආවා එතනට. අමුත්තා මෙයා අඳුනගත්තා. කවුද මෙයා ආවේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. එතකොට මෙයාගේ හිතට ඇති වුණේ නෑ සතුටක්. මෙයා කල්පනා කළා හොඳ එක්කෙනෙක් මේ ඇඟපත හයිය තියෙන. මම අද මේ ශ්‍රමණයන් වහන්සේට පාඩමක් උගන්වනවා කියලා ගියා. ගිහිල්ලා ඇහුවා, කිව්වා මේ බලන්න මම දිහා, මං ගොවියෙක්, මේ බලන්න කුඹුර, මං වගා කරනවා, අන්න බීජ තියෙනවා වපුරන ලෑස්ති කළා, මේ හරක් මේ වගා කරන්න ඉන්නවා, මම ගොවියෙක්, මං වගා කරනවා, මං හම්බ කරගෙන කනවා, ඔයාට හොඳට ඇඟපත තියෙනවා, ඔයත් ගොවිතැන් කරන්න, ඔයත් වගා කළ, ඔයත් තේ අස්සන්නේ ජීවත් වෙන්න කිව්වා. දැන් එතකොට මේ පැහැදිලා බණහඬ ලෑස්ති වෙච්ච කෙනෙක්ද? නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරි ව්‍යාහාර කිව්වා. ඇත්ත ඇත්ත, ඔයා ගොවියෙක්, ඔයා හම්බ කරන් කනවා, ඔය දන්නේ නැති වුණාට මමත් ගොවියෙක්, මමත් ගොවියෙක්, මමත් හම්බ කරගෙන මමත් වගා කළා, ඒ වගා වෙල්ල පිට අස්වැන්නේ මමත් කන්න බොන්න කිව්වා. හරි කියන පුදුම කතාවක් නෙමේ. ඔබ වහන්සේ ගොවියෙක්ලු, ගොවියෙක් නම් කෝ ඔබ වහන්සේට නගුල් කුඹුරු හාන්න, කෝ ඔබ වහන්සේට හරක් කුඹුරු හාන්න, කෝ බීජ වපුරන්න,
අපිට මොකුත් පේන්නේ නැහැ. නමුත් උභහන්සේ කියන උභහන්සේ ගොවික්ලු. මම කැමති උභහන්සේගේ මේ ගොවි තැනගෙන අහන්න. අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ගොවි තැනට උපමා කළා. සද්දා බීජං මම වපුරන්නේ ශ්‍රද්ධාව නැමැති බීජ මේ ලෝකේ. තපෝ වුට්ටි මේ බීජ තෙමන්නේ තපස නැමැති වැස්සෙන්. පඤ්ඤා මේ යුග නංගලං මං හාගෙන යන මේ කුඹුරු ප්‍රඥාවෙන්. හිරි ඊසා මගේ හීවැල තමයි මගේ මේ නගුලේ වියගහ තමයි ලැජ්ජාව. පවට ඇති ලැජ්ජාව. මනෝ යුත්ත මනස තමයි මගේ යුත්ත. සතිමේ පාලකාචනං සතිය තමයි මගේ හීවැල. කාය ගුත්තු වචී ගුත්තු ආහාරී උදරේ යතු මම කයින් සංවර වෙලා ඉන්නේ. වචනේ සංවර වෙලා ඉන්නේ. මං ගන්න ආහාරය දන්නවා. මොකටද මං ගන්න කියලා. මම සත්‍ය තමයි මේකෙදී ඉස්සරහට ගත්තේ. සෝරච්චම් මේ පමෝචන මගේ මේ ධර්මයේ තුල ඇති වෙච්ච කීකරු බව නිසා මම මේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අමෘතේ නෙමෙති අස්වැන්න නෙළුවා. මම ඒක අනුභව කරනවා කිව්වා. දැන් මේ එක වචනයක් පාසා මෙයාට තේරුණා. හිත පැහැදුනා. එයා කියනවා ඇත්ත ස්වාමීනි ඔබ වහන්සේ ගොවියෙක්. මමත් ගොවියෙක්. ගොවියෙක් ගොවියෙකුට දුන්නට කමක් නැහැ. පොඩ්ඩක් ඉන්න කියලා ගිහිල්ලා මේ රත්තරම් භාජනයකට කිරිබතක් බෙදාගෙන ආවා. පාත්‍රයට දාන්න එතන ඉන්න කිව්ව පොඩ්ඩක්. ගාථා විගීතම් මේ අභෝජනීය මේ ගාථා කියලා වළඳන කෙනෙක් නෙමෙයි මම මේ ආහාර. දැන් ඉදා බුදුරජාණන් වහන්සේ බඩගින්නේ. ඉතින් ඇහුව ස්වාමීන් වහන්සේ එතකොට මේ ආහාරට මම මොකද කරන්නේ මම ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කළේ මේක. ඕක වළඳන්න පුළුවන් කෙනෙක් ලෝකේ නෑ කිව්වා. තථාගතයන් වහන්සේට. ඕක විහිල දාන්න කිව්වා සත්තු නැති වතුරකට. ඒව නැත්තම් තනකොළ නැති පොළොවට. මේ භාරද්වාජ සත්තු නැති වතුරට දානකොට මේ බත්ඇට චිටි 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 ගාන පුපුරන්න ගත්තා. ඇගේ මම කෙලින් වුණා. ආය මතක් වුණා කියාපු දේ වගා කිරීම ගැන. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා අභික්කන්තම් භෝගෝතුම භාග්‍ය බුදුරජාණන් වහන්සේ එක්සලන්ට් අභික්කන්තම් භෝගෝතුම භවත් ගෞතමයන් වහන්සේ එක්සලන්ට් සේයතාපි භෝගෝතුම උක්කුජ්ජිතංවා නික්කුජ්ජය භවත් ගෞතමයන් වහන්සේ මේ ධර්මයේ යටට හරවල තිබිච්ච එකක් උඩට හැරිවා වගේ. පටිච්චන්නංවා විවරය වාල තිබිච්ච එකක් හැරියා වගේ. මූලස්වා මග්ගං ආචික්කය මම්මුලා වූ කෙනෙකුට පාර පෙන්වා වගේ. අන්ධකාරයවා තේල පජ්ජෝතන් ධාරෙය චක්කුමන්තෝ රූපාණි දක්කින් තීති ඇස්සැති අයට රූප දකින්න අවස්ථාවක් දෙන්න ඕන කියලා හරෝලේ තිබිච්ච ලෝකෙක ආලෝකයක් දැල්ලුවා වගේ කියනවා. මම ඒ නිසා භවත් ගෞතමයන් වහන්සේව ඒසාහම් භවං ගෞතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච භවත් ගෞතමයන් වහන්සේ මම දැන් භවත් ගෞතමයන් වහන්සේගේ සරණ යනවා. අන්න සරණ ගිහිපු තැන ධම්මං ච සීසත් ධර්මයක් සරණ යනවා. සංඝං ච ශ්‍රාවක සංඝයාත් සරණ යනවා. අද පටන් දිවිහිමින් තෙරුවන් සරණ ගියපු කෙනෙක් හැටියට සලකන සීක්වා කියලා. අපි සරණ ගියේ එහෙමද? අපි සරණ පිටපු නැති නිසා තමයි ධර්මය අහනකොට අපේ හිත දේශනාවක් කරනම් එක්සලන්ට් කියලා අපිට හිතෙන්නේ. අපි ප්‍රශ්නයක් ඕකෙන් අල්ල ගන්නවා. අල්ලගෙන මේ ප්‍රශ්නේ ඔළුවේ කරකව කරකව ඉන්නවා සරණ යන්නේ. හොඳට බලන්න මේ බෞද්ධයන් වැඩපිළිවෙල. කියන්නේ ට්‍රෙඩිෂනල් බුද්දිස්ලා. ඊට පස්සේ අර පස්සේ දැන් අපි ධර්මයක් කියන්න ගියොත් එහෙම මේ ධර්මයේ ඇදවෙන කෑල්ල අල්ලන්න හොයන්නේ යා. ඇදවෙන කෑල්ල හොයලා ඒ ඇදවෙන කෑල්ල හිත හිතේ ඉන්නවා.
පාද පැහැදිච්ච දෙයක් නැහැ. වටහාගත්තු දෙයක් නැහැ. තේරුම් ගත්ත දෙයක් නැහැ. ඊට පස්සේ ඊළඟ එක්කෙනාට ඇදී ගිහිල්ලා කියනවා මම මේ බණක් ඇහුවා මට ප්‍රශ්නයක් ඇති වුණා ඔකේ. මෙන්න මේකයි මගේ ප්‍රශ්නේ. එතකොට එයා අහපු බණ මොකද්ද ප්‍රශ්නේ? එයාගේ ඔළුවේ තියෙන්නේ අවබෝධ කරපේකක් නෙමෙයි. මොකද්ද එයාගේ ඔළුවේ තියෙන්නේ? ඒ ධර්මයේ තුලින් අහපු අහගෙන යනකොට එයාට ප්‍රශ්නයක් ඇති වුණා. එයාගේ ප්‍රශ්න තියාගෙන ඉන්නවා ඔළුවේ. එතන මතක හිටලා තියෙන යාට ධර්මයේද ධර්මය අහගෙන යද්දි ඇති වෙච්ච ප්‍රශ්නේද? ප්‍රශ්නේ මතක හිටලා තියෙන්නේ ධර්මෙ නෙමෙයි. They lost the opportunity. ආන් මේක අද ලංකාවේ මිනිසුන්ට වෙනවා. එතකොට ධර්මය අවබෝධ කරගන්න යද්දි ඔන්නතනින් අපි මෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ශ්‍රද්ධාවට එන්න බෑ. ඔබට හිතෙන්න පුළුවන් මේ ශ්‍රද්ධාවට එනවා කියන එක ලේසි එකක්. අයි අපි හම්බතන්නේ ශ්‍රද්ධාවන්ත මේක උතන කියලා නේද? ඉතින් හිතන එක ඔල්රෙඩි වී ආවෙන් ශ්‍රද්ධා කියලා. නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. මම හොඳට දන්නවා ඒක. ශ්‍රද්ධාව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් අපිට මේකන් බඩේලිය යනවා වගේ මේක සුද්ධ වෙන්න ඕනේ කාලයක්. ඇයි මේ අනවශ්‍ය දේවල් අපි එක එක ක්‍රමයට කියවලා දැන් මේ වාජනේ වතුර පිරීලා තිබුණොත් අපි දාන වතුර වලට මොනවා වෙයිද? එද කියනවනේ ආන්නේ වගේ. එක එක දේවල් පුරවගෙන පුරවගෙන ඔළුවේ ඉන්නේ අපි ධර්මයේ නාමයෙන් එක එක මතපදාන්තර වාද විවාද ඇදකුද ඔක්කොම පුරවගෙන ඉන්නේ මේ වගේ. එතකොට අපි දාන දානිය ඔබට දෙන්නේ මේක හිස් වෙලා තිබුණොත් වක්‍රන්න පුළුවන් පිළිනම්. ආන් මේක තමයි අමාරු වැඩේ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ ධර්මය ඇහෙනවා. ඔළුවට යන්නේ. ඔළුවට ගියොත් යන්නේ ධර්මය නෙමෙයි. ධර්මය අහද්දී ඇති වෙච්ච ප්‍රශ්නේ. මේ නිසා අපිට ගොඩාක් හිත අවස්ථාව හම්බ වෙනවට වඩා අවස්ථාව අහිමි වෙනවා. ඉතින් ඒක සංසාරය අපිට පුරුද්ද කියලා තියෙන නිසා මේ ජීවිතෙත් එහෙම වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපි අහිමි නොවෙන්න නම් අපි හරියටම මේ ධර්මයේ අල්ල ගන්න ඕනේ. ඉතින් පින්වත් මම කල්පනා කළා ඔබට මම මේ මූලික කරුණු ටිකක් කියා දුන්නේ ධර්මය අහන්න කලින් අපි පැහැදිලා නම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට හරි ලේසි. අපි ධර්මයට පැහැදිලා නම් හරි ලේසි. ශ්‍රාවක සංඝයාට පැහැදිලා නම් හරි ලේසි. වර්තමානයේ අපිට මේ තුනම අමාරුයි. හේතුව මොකද? බුදුරජාණන් වහන්සේට පහදින්නේ උන්වහන්සේ අඳුන ගන්න විදියක් නැහැ. ධර්මයේ පැහැදිලි වෙන්නේ නැති නිසා. ධර්මයට පහදින්න පිරිසිදු ධර්මයක් එකම පිළිවෙලට අහන්න ලැබෙන්නේ නැහැ. සංඝයාට පහදින්න විදියක් නැහැ. විවිධ මාදිරියහා අඳුරුරු ඉන්නවා. මේ පස්ස නිසා හරියට තිසරණයට එන්න තියෙන ප්‍රමාණය හරි අමාරුයි. ඇයි අදමයි අපිට පිළිලා තියෙන්නේ. මේ නිසා අපි ඒකෙන් මිදෙන්න නම් ප්‍රඥාව පාවිච්චි කරන්නම ඕනේ. ප්‍රඥාව නුවණ කල්පනාව පාවිච්චි කරන්න ඕනේ. අද මම ඔබට කියන්න යන්නේ බොහොම ඔබ දන්න එකක්. ඔබ නිතර සාමාන්‍ය ජීවල් වලත් කියනවා ඇති මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය බහවට පස්සේ ඔබට හිතෙනවා නම් එක්සලන්ට් කියලා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබට එතන ඉඳලා ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. මොකද්ද? සරණ යාම. උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි ඔබට පහදින්න ඕනේ ඔබ. දැන් ඔබට පහදින් බුදුරජාණන් වහන්සේගේ ආව දැන් මම කියවනේ කසී භාරද්වාජ ගැන. ඔබට මෙහෙම මතක හිටියොත් වැරදි. ඥානන්ද හඳුරුව මෙන්න මෙහෙම සරණ යන්න ඕනේ කියලා. සම්පූර්ණ වැරදි. හිතෙන්න ඕනේ කොහොමද? කසී භාරද්වාජ මේ විදිහට බණහලා සරණ ගියා මෙහෙම. අන්න කසී භාරද්වාජ සූත්‍රයේ තියෙනවා. මෙන්න මෙහෙම මංගල කාරණා තියෙනවා. අන්න මංගල සූත්‍රයේ තියෙනවා. එතකොට අපිට ඊළඟ මංගල සූත්‍රයේ තියෙනවා කියන පස්සේ අපිට මතක් වෙන්නේ මේ දේශනාව කළේ බුදුරජාණන් වහන්සේ. අපිට මතක හිටියොත් මෙහෙම අසල් හඳුරු මෙහෙම කියනවා. අසල් හඳුරු මෙහෙම කියනවා. අසල් හඳුරු මෙහෙම කියනවා කියලා
එතකොට ඒක බුදුරජාන් වහන්සේගේ ධර්මයක්ද හාමුදුරුවන්ගේ ධර්මයක්ද? හාමුදුරුවන්ගේ ධර්මයක්. අපිට උවමනා කරන්නේ මේ විදිහට නෙමෙයි. අසවල් හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ අසවල් දේශනාව මේ විදිහට කිව්වා. ඒ දේශනාව අපි බැලුවා වෙලා ඒක හරි. ඒක එහෙම තමයි තියෙන්නේ. අන්න නිවැරදි ධර්මය. එහෙම නැත්තම් එක එක ඒවා එක එක කෙනාවිලා කියයි කියන කෙනෙක් ගිලි අන්තිමට අපි අවබෝධ කරපු දෙයක් නෑ. මේ නිසා ධර්මයේ කරා යන එක තමයි මේ ලෝකේ තියෙන අමාරුම දේ. ලීසි එකක් නෙමෙයි. හඳට යන එක ලීසි. ධර්මයේ කරා යන එක තමයි අමාරු. ඒ අමාරු දේ කරා අපි යන්න ගොඩාක් උපකාර වෙන එක මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාටද? මනුස්සයෙකුට නෙවෙයි. ඇයි ඒ? මිනිස්සු මනුස්සයෙකුට ඔක අහන්න මතක නැති වුණා. මොකද්ද මේ මංගල කාරණා කියන්නේ මොනවද කියලා. හේතුව මොකද? මිනිස්සු මංගල කාරණා කියලා දේවල් හදාගෙන ඉවරයි. බුදුරජාණන් වහන්සේ දෙවි කෙනෙක් කල්පනා කළා මේක මං ඇහුවොත් හැම දිනාටම ප්‍රයෝජනවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරාවි. ගාථාවකින් ඇහුවා. මොකද ගාථාව බහු දේවා මනුස්සාච මංගලාණි අචින්තයුම් බොහෝ දෙවියුත් මිනිස්සුත් මංගල කරුණු ගැන හිතුවා. ආකංකමානා සුත්තානං ඒගොල්ලන්ගේ යහපතට කැමතිව බ්‍රෝහි කියන්නේ වදාරණ සේක්වා මංගල මුත්තමන් උතුම් මංගල කරුණු වදාරණ සීක්වා. ඔන්න එතනදල මංගල කන්ටික අපි අහගෙන යමු. අපිට කොච්චර මංගල කරුණු හම්බ වෙලා කියනවද? අපිට හම්බ වෙලා නැති මංගල කරුණු කොච්චරද? ඒවා අපිට මේ ජීවිතේ අපිට ගන්න පුළුවන්ද? ඒව ගන්නෙ කොහොමද කියන බුදුරජාන් වහන්සේ මංගල කරුණු ඒකෙදි 32ක් පෙන්ලා තියෙනවා. ලෝකයේ මංගල කරුණු තියෙන්නේ 32යි. 33ක් නෑ. 31කුත් නෙමෙයි. කාටවත් තියව මංගල කරුණ නොවේ කියලා අස් කරන්නත් බෑ. මෙන්න මේකත් මංගල කාරණයි කියලා කාටවත් ඇඩ් කරන්නත් බෑ. අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය. පළවෙනි එක මොකද්ද? ආසේවනාච බාලානං පළවෙනි මංගල කාරණේ. මොකද්ද මේ මංගල කාරණේ? බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණයක්. නිකම් මංගල උතුම් මංගල කාරණයක්. මංගල මුත්තමන් උතුම්ම මංගල කාරණයක්. බාලයන් ඇසුරු නොකිරීම. බාලකෙන් වයස්ක පොඩි ළමයිද නේද? බාල කියන්නේ අසත්පුරුෂයන්. අසත්පුරුෂයන්ගේ ස්වභාවය පින අඳුනන්නේ, පව් අඳුනන්නේ, කුසල් අඳුනන්නේ, අකුසල් අඳුනන්නේ, හොඳ අඳුනන්නේ, නරක අඳුනන්නේ, යහපත් අයහපත් අඳුනන්නේ, පින්වලට යහපත් විපාක, පව්වලට අයහපත් විපාක කියලා අසත්පුරුෂයෙක් මොකෝ දන්නේ. අසත්පුරුෂයාට තියෙන්නේ හැමතිස්සෙම හටගන්නා දුෂ්ට කල්පනා, දුෂ්ට වචන, දුෂ්ට ක්‍රියා. හැබැයි අසත්පුරුෂයෙක් ඉන්න පුළුවන් සත්පුරුෂයෙකුගේ වේසෙන්. එතකොට අසත්පුරුෂය අඳුන ගන්න නම් අරවා ටික අඳුනගෙන ඉන්න ඕනේ. මොනවද? හොඳ නරක, පින් පව්, කුසල් අකුසල්, යහපත අයහපත හඳුනාගෙන ඉන්න ඕනේ. ඒවා හඳුනාගෙන හිටියේ නැත්නම් ආන්න බාලයාට අහු වෙනවා. දැන් ගත්තු දේවදත්ත බාලයෙක්, අසත්පුරුෂයෙක්. නමුත් දේවදත්ත සමාදන් වෙලා හිටියා ලෝකයා වේගින් පහදින කරුණු පහක්. දේවදත්ත වනාන්තරයේ වාසය කළා. පහදින කෙනෙක්. ගස්සට භාවනා කරනවා. නිවාරය. පහදින කෙනෙක්. පිණ්ඩපාතෙන් ජීවත් වෙනවා. ගෙවල් වල දාන කඩුවක් යන්නේ. පිණ්ඩපාතෙන් ජීවත් වෙනවා. පහදින. තුන් සිවුරෙන් විතරයි ඉන්නේ. ඒ ද සත්පුරුෂයෙකුගේ ලක්ෂණ ටික
ඇති කරගෙන ඊටත් වඩා තියෙනවා වෙජිටේරියන් පහදිනවා ඊට පස්සේ ඉතින් මිනිස්සු කතා වෙන්න තියම් මෝවන්න උඹලට කැලලකක් කන්නේ අරය ගුණය දැන් උඹ දේවදත්තගේ ගුණමයි පේන්නේ මම මේ පුද්ගලයා කවුද බාලෙක් ඇසුරු කරන කරණෙක් කෙනා මාරු වෙනවා ඇසුරු කරන කරණෙක් කෙනා මාරු වෙනවා තිසරණෙන් අයින් වෙනවා තියෙන කුසල් ටික නැති වෙනවා අකුසල් වැඩෙනවා දේවදත්තට වැහැදුනා අජාසත්ත මොකද වුනේ තාත්තක් මරාගෙන ආනන්තරී පාව කර්මයක් කරගෙන කෙලවර වුණා දේවදත්තට පහදුනා කෝ කාලික නිරේ ගිහිල්ලා නැවතුනේ ඇයි ඊට පස්සේ පුරුදු වෙන්නේ මේ විරුද්ධවාදී හිතවිලි ලංකරගෙන දෙන්නේ ඊට පස්සේ දේවදත්තට පහදුනා අලුතින් මහණෙච්ච හාමුදුරු 500ක් දේවදත්ත වෙල මෙතන කිට්ටු හිටියෝ තරින් නැහැ කියලා ඈතට අරන් ගියා අරංගිය ගයාවට ගාන ශීසකෙන් තැනක බුදුරජාණන් වහන්සේ සරුවත් මුගලන් රහතන් වහන්සේලා කැඳවලා කියනවා සාරිපුත්ත මොග්ගලන් ඉක්මන්ට යන්න ඉක්මන්ට ගිහිල්ලා අර 500 බේර ගන්න කියලා. ඇයි? ඉතින් ඒ 500ම මාර්ගඵල ලබන්න පුළුවන් 500 නම. අර පුද්ගලයා කෙරෙහි දැන් දන්නේ නැහැ නේ මෙයා සත්පුරුෂයෙකුගේ වෙස්යෙන් ඉන්නේ. සිල්ලතුකගේ වෙස්යෙන් ඉන්නේ. දයා කියනවා එයාට තමයි කියලා ඉක්මනට නිවන් මාර්ගය පෙන්නලා දෙන්න පුළුවන්. තවත් රැවට එනවනේ. එයා පේන්නේ පිටට එයා නිකන් නිවන් මාර්ග අනුගමනය කරමින් ඉන්න කෙනෙක් වගේ. පිටට පේන්නේ. තවත් රැවට එනවා. ඊට පස්සේ ඔන්න පිරිස නූලෙන් බේරුණා. දැන් එතකොට බලන්න ওই මංගල කාරණේ ලෝකෙ අසත්පුරුෂයන් බාලයන් ඇසුරු නොකිරීම ලෝකේ දුර්ලභ දෙයක්. ඒ නිතරම ලැබෙනවා අපිට හොයන්න බෑ සමහර විට ඒ අසත්පුරුෂ ඇසුරට ගියොත් තමාත් අසත්පුරුෂ ලක්ෂණ වලින් යුක්ත වෙන්න පුළුවන් අසත්පුරුෂ සිටිවිලි වලින් යුක්ත වෙන්න පුළුවන් අසත්පුරුෂ වචන වලින් යුක්ත වෙන්න පුළුවන් මේ නිසා අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම මංගල කාරණයක් බලන්න ඉදා බුදුරජාණන් වහන්සේ වදාළදී අද කොච්චර ඇත්තක්ද මංගල කාරණයක් දෙවෙනි එක මොකද්ද පණ්ඩිතානං චසේවන පණ්ඩිත කියලා කියන්නේ සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් නුවණැත්තන් ඒ පණ්ඩිතයන් කියලා කියනවා දැන් රහතන් වහන්සේටත් පණ්ඩිත කියනවා සෝතාපන්න ශ්‍රාවකයාටත් පණ්ඩිත කියනවා ආර්ය ශ්‍රාවකයන්ට කියන නමක් මේ පණ්ඩිතානං චසේවන ඒ සත්පුරුෂයන් වැසුරු කරන්නේ දම් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඔතනින් තමයි විවෘත වෙන්නේ. බාලයන් ඇසුරු නොකිරීමෙන් පඬිතයන් ඇසුරු කිරීමෙන් තමයි ධර්මය විවෘත වෙන්නේ. එතන ඉඳලා අර මංගල කරුණු ටික ඔක්කොම හම්බ වෙනවා Tamanට. ඒ පළවෙනි මංගල කරුණු තුනක් තියෙනවා මංගල සූත්‍රයේ ගාථා. මේ මංගල කරුණු තුන තියෙනවනම් ඊතුරු මංගල කරුණු ටික ඔක්කොම හම්බ වෙනවා. ඒ පළවෙනි මංගල කරුණ තුන නැත්තම් අර මංගල කරුණ එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔන්න වෙනස. ඒක තියෙනවා. පණ්ඩිතානංච සේවන ඇසුරු කරන්න කියනවා. කල්යාණ මිත්‍රයන්. සත්පුරුෂයන් ඇසුරු කිරීම මංගල කාරණාවක්. ඇයි සත්පුරුෂයන් ඇසුරු කිරීම මංගල කාරණයක් වන්නේ? සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් සත්පුරුෂයා විසින් එය අසුරු කරන එක්කෙනාට තව සත්පුරුෂයන්ව හඳුන්වලා දෙනවා සත්පුරුෂ සමාගම ඇති කළලා දෙනවා අකුසල් වලින් දුරු කිරීමේ අනුසස් කියනවා කුසල් දියුණු කිරීමේ අනුසස් කියනවා එයා ඒක කරනවා සත්පුරුෂයා යහපතේ අනුසස් කියලා යහපතේ යෙදෙනවා අයහපතේ ආදීනව කියලා අයහපතෙන් වළකිනවා. එතකොට සත්පුරුෂයාගේ ඇසුරු කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින් කොහොමද? නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං. නිග්ගහ්‍ය වාදීන් මේධාවින් තාලිසං පඬිතං භජේ.
වැහිලා නිධානයක් පෙන්නනවා වගේ තමන්ගේ අඩුපාඩුව පෙන්නනවා නම් සත්පුරුෂෙක්. ඒතර සත්පුරුෂෙක් විසින් තමන්ගේ අඩුපාඩුව පෙන්වීම මොකක් වගේද පෙන්වන්නේ? වැහිලා තියෙන නිධානයක් පෙ. තාදිසම් පඬිතම් භජේ. ඉබඳු නුවණැත්තෙක්ව ඇසුරු කරන්න. තාදිසම් භජමානස්ස. ඉබඳු නුවණැත්තෙක්ව ඇසුරු කිරීමේදී සෙයෝ හෝති. යහපතක්මයි වෙන්නේ ශ්‍රේෂ්ඨ තත්ත්වයක්මයි වෙන්නේ නපාපියෝ. පාවක් සිද්ධ වන්නේ නැහැ කියනවා. එතකොට බලන්න මේ පණ්ඩිතානන්ත සේවනා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ආනන්ද ආදුරු භාග්‍ය බුදුරජාණන් වහන්සේ මට හිතෙන්නේ මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රු නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? ආහා ආනන්දේම කියන්න එපා කිව්වා. මේ බුද්ධ ශාසනයේම තියෙන්නේ කල්යාණ මිත්‍රු නිසා. එතනදී දේශනා කරනවා ආනන්දේ කල්යාණ මිත්‍රෙක් වූ තථාගතයන් වහන්සේ ළඟට ආපු ඉපදීම උරුම කරගත්තු සත්‍ය උපතින් මිදෙනවා. ජරා උරුම කරගත්තු සත්‍ය ජරාවෙන් මිදෙනවා. මරණය උරුම කරගත්තු සත්‍යයන් මරණයෙන් මිදෙනවා. කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා. ඊට පස්සේ කල්යාණ මිත්‍ර වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ළඟට ඇවිල්ලා මිදෙනවා. ආන්න පණ්ඩිතානන්ත සේවනා මංගල කාරය. එතන ඉඳලා මංගල කරුණ ඔක්කොම විතරනවා. පූජාච පූජනීයානම්. පූජනීයානම් කියන්නේ පිළිඋත්තම්. පිළිඋත්තම් කියන්නේ ඔව් පිළිඋත්තම් කියලා කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් වහන්සේලා. සීලාදී ගුණධර්ම දියුණු කරන ශ්‍රාවකයන් වහන්සේලාට තමයි පිළිඋත්තම්. දැන් අර සත්පුරු ශාස්ත්‍රය ඇතුණාට පස්සේ අර සත්පුරු ශාස්ත්‍රයේ මොකද වෙන්නේ? සිල්ලු තුන් ගුණ උතුම් බෑ දකින්න යනවා. වැඳුම් පිදුම් කරනවා. දම් පෙන් පූජා කරනවා. එතකොට මොකද වෙන්නේ? සිල්ලු තුන් ගුණ උතුම්ව ඇසුරු කරන්න ලැබෙනවා. අර සත්පුරුෂය ඇසුරු කරන්නේ අද හොයන්න නෙමෙයි. අසත්පුරුෂෙක් ගියොත් ඒ ඇසුරු කළොත් විනාසයි. ඊට පස්සේ හොඳ දකින්න හම්බ වෙන්නේ ඇදී තම උළුප්පල වෙන්නන්නේ. එතකොට සත්පුරුෂයා මොකද කරන්නේ? අසුරු කළා, සිල්ලු තුන් ගුණ තුන් අසුරු කළා, සිල්ලු තුන් ගුණ තුන්ගේ ගුණ දකිනවා. ඊට පස්සේ සම්පූර්ණ මේ ජීවිතේ ඔන්නවැඳුම් පිදුම් කරනවා, උපස්ථාන කරනවා, බණහක පටන් ගන්නවා, ධර්මයන් දු. සත්පුරුෂේ කාශ්‍රේ කරාම නරකය පව හැදෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකා සෝතාපන්න වූ ශ්‍රාවිකාව සත්පුරුෂනි. දැන් ඒ ආශ්‍රු කළා සමහර නෝන්ලා, ඒ බෞද්ධ නෝන අය. දවසක් මේ විසාකාට කතා කළා, මේ අපි යමු මේ පාක් එකට විනෝද වෙන්න. ආ කියලා. ඊට පස්සේ දැන් විසාකා යන ගමන් කල්පනා කරනවා, අනේ මේ කල්පනා කරන තනින් මේ විනෝදෙකින් ඵලය මොකද්ද? මීටර කොච්චර වටිනවද බුදුරජාණන් වහන්සේ බහ දකින්න ගියා නම්? පන් පූජාච පූජනීය නම් අනේ සත්පුරුෂයට හිතෙන විදිය. බණපදයක් අහන්න ලැබෙනවනේ. අරගොල්ලන්ට කිව්වා යන ගමන් මේ යෙහෙළියනි, අපි මේ උද්‍යාන ක්‍රීඩාවට ගිහිල්ලා ඇති ඵලය මොකද්ද? අපි හැමදාම සෙල්ලම් කරනවනේ. ඒ නිසා අපි යන් බුදුරජාණන් වහන්සේ බෑ දකින්න මේ අනිත් පාරෙන් අපි යන් කිව්වා. දැන් මේගොල්ලන්ට බෑ කියන්න බෑ. මොකද විසාකා කියන්නේ හරිම සම්භාවනීය එකෙන්. හොඳයි කියලා දැන් යනවා. දැන් මේගොල්ලන්ට ගියාට මේගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? ආ විනෝද වීම තමයි ඔළුවේ තියෙන්නේ. විනෝද වෙන්න සූදානම් වෙච්ච දේවලුත් මේ අරන් ගියා. මොනවද ඒ? මත්පැන්, චූටි මත්පැන් කුප්පි අරන් ගියා. අරන් ගිහලා මේගොල්ලෝ ඉනේ ගහගෙන දැන් ඒවා දැන් ජේතවනාරාමයේ ඇතුළට ගියා. ගිහලා දැන් ජේතවනාරාමයේ ඇතුළේ අර භික්ෂුන් වහන්සේලා භාවනා කරනවා, මේව කරනවා. දැන් මෙයා පෙනෙද්දී මේගොල්ලන් හිත මේකට නෙමෙයි යන්නේ. යන්නේ අර ගෙනාපු එක බොන්න. මේගොල්ලෝ ගිහිල්ලා පැත්තකට මුළු මුළු වලට ගිහිල්ලා ඔන්න පුන්න පටන් ගත්තා. මොනලට ඊට පස්සේ විසාකා මොකද කළේ? දැන් කට්ටිය අඬ ගන්නවා ළඟට ගිහිල්ලා ඉන්නේ අනු බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න යන් කියලා. එතකොට මේගොල්ලෝ බීලා විසාකා දන්නේ නැහැ. ඉතින් මොකද කළේ? ගිහිල්ලා මේ වගේ වාඩි වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ඔය වගේ වැඩම කළා. වැඩම කළා. ගාථාවක් කියන්න හදනකොට නෝන්ලා ටික අප්පුඩි ගන්න පටන් ගත්තා. තාලය අල්ලන්න
දැන් බලන්න අවබෝධයේ කිට විසාක කලවර වුණාද? කලවර වුණේ නැහැ. විසාකගේ වරදක්ද ඒක? නැහැ. බුදුරජාණන් වහන්සේ කට්ට කරුවලක් මැව්වා. කට්ට කරුවලක්. මොකක්වත් තේින්නේ නැහැ. මාබු ගමන් අර නෝන්ලගේ වේරි කොහෙන් ගියාද නැහැ. වේරි ඔක්කොම හිඳුණා. වේරි හිඳිච්ච ගමන් කරුවල අයින් කළා. අයින් කළා නා කෝනු හාසු මොන හිනාවද්ද කිමානන්දු මොන සතුටක්ද නිච්චං පජ්ජලතේ සති නුඹලා හැම තිස්සෙම ජරා මරණ ගින්නින් පිච්චි පිච්චිනේ ඉන්නේ අන්ධකාරේන ඕනද්දා අවිද්‍යාව නැමැති කරවල මීට වැඩි තදීපන්න ගවිස්සත නුඹලා හොයන්නේ නැද්ද ප්‍රඥාව නැමැති ආලෝකේ අන්න ධර්මේ කරා ගියා මොකද හේතුවනේ කල්න මිතුරන්ගේ ඇසුර පිළිවෙත්තන් පිදුම එතෙන්ට යනකට නිකාම මේ කල්න මිත්‍ර පිළිවෙත්තන් පුදනවා එයා ඇසුර කරන්න ගිය වුණා සායට අවස්ථාව ලැබුණා මංගල කාරණා ඊළඟ එක මොකද්ද පති රූප දේශ වාසෝච්ච පුබ්බේච කත පුඤ්ඤතා අත් සම්මා පණිදි පතිරූපදේශ වාසෝච කියන්නේ සුදුසු ප්‍රදේශක විසුම තද සුදුසු ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන තැන බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පිහිටි තැන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට බෝධින් වහන්සේ දකින්න තියෙන තැන මේවා ඉබේ දැන් ලංකාව වුණ සුදුසු ප්‍රදේශයක් වුණේ කුමක් නිසාද? ඈ? පණ්ඩිතානන්ද සේවන පූජාද පූජනීයානන් නිසා. තයි මිහිඳු මහරහතන් වහන්සේ නමැති ආර්යයන් වහන්සේ සේවනය කරන්න ලැබුණා. ඔන්න පණ්ඩිතානන්ද සේවන. පිළිවුත්තම් පුදන්න ලැබුණා. සීමා බෝධීන් වහන්සේ වැඩමුවා. ධාතුන් වහන්සේ ධම්ම ස්තූප පැහැදුවා. ඔන්න පතිරි උපදේශ වාසයක් බිහි වුණා. එහෙමනේ වුණේ. එහෙනම් ආරම්භි මොකෙන්ද උනේ? පළවෙනි මංගල දෙවෙනි මංගල කාරණේ. පළවෙනි මංගල කාරණේ දෙවෙනි මංගල කාරණේ. පළවෙනි මංගල කාරණේ මොකද්ද? අසත්පුරුෂය ආශ්‍රය නිකරීම. දෙවෙනි මංගල කාරණේ මොකද්ද? සත්පුරුෂ ආශ්‍රය ලැබුණ ලංකාවේ මිනිසුන්ට. එතනින් ඔක්කොම ඉවරද උනේ. එතකොට මේ දැන් ඉන්දියාව පතිරි උපදේශ වාසයක් නෙවෙයි. ඇයි? අර මංගල කාරණා දෙක නැහැ. දැන් අපි ගත්තොත් සීමා බෝධීන් වහන්සේ වැඩ සිටiate ඒක මංගලකාරණයක් වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන එක්කනට විතරයි. නැත්තම් ඒක මංගලකාරණා නෙමෙයි. මිනිස් සාමාන්‍ය ලෝකයට බෑ ඒක අල්ලන්න. එතකොට බලන්න මේ වගේ දේශ ඒකාලිත මේ වලිටි අර පාරම්පරික මිනිස්සු දඩේම යන මිනිස්සුනේ හිටියේ. මේ සමාධි විදර්ශනා භාවනාවට නැ ඉන්න කාලේ මෙහෙම දඩයක් ආරියු. එතකොට තවමත් මේ පතිරි උපදේශ නෙමෙයි. පතිරි උපදේශ වාසයේ වල රහතන් වහන්සේලා වඩිනවා. රහතුන් රහත් මගට පිළිපන් මුතුමන් වඩිනවා. ඒ රහතුන්ගේ ධර්මය අහන්න ලැබෙනවා. ආන්ගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පණ්ඩිතයන් සේවනය කිරීම පිළිවිත්තම් පිදුම මේ රටට ලකුවට අපේ දවසට පතිරි උපදේශ වාසයක් වෙනවා. නැත්තම් වෙන්නේ නැහැ. එතකොට පතිරූපදේශ වාසෝච පතිරූපදේශ වාසයක් ලැබුණාට පස්සේ ඒක මංගල කාරණයක්. ඒ මංගල කාරණේ මතු කොල්ලගන්නේ පුබ්බේච කත පුඤ්ඤතා අන්න. තමන් සංසාරේ පින් කරපු කෙනෙක් වෙන්න ඕනේ. තමන් සංසාරේ පින් කරපු කෙනෙක් වෙන්න ඕනේ මේ ධර්මය අහුවෙන්න නම්. මංගල කාරණයක්. බලන්න මේ මංගල කාරණා බුදුරජාන් වහන්සේ කොයිතරම් අවබෝධයක්ද කියලා මේකක් එකක් ගන්න අස් කරන්න මොකුත් නැහැ. පින් කරන්න කෙනෙක් වුණොත් අපි සංසාරේ පින් කරපු කෙනෙක් නම් කරකිලා ධර්ම අවබෝධ කරන්න තියෙන වාසනාව පතිරූප දේශයක්ට අපි වැටුණා නම් අපිට තියෙනවා නම් අඩු ගානේ සෝවාන් වෙන්නවත් වාසනාව කරකිලා හම්බ වෙනවා. නැත්තම් නෑ. දැන් බලන්න මම කියන උදාහරණේ අර දුක්ඛ සත්‍ය උදාහරණ ගම්ම සිද්ධියේ
බුදුරජාණන් වහන්සේ ගමක වඩිනවා. වඩිනකොට රැය වුණා. නවතින තැනක් කෙව්වා. ඔයත් කෙනෙක් කිව්වා ස්වාමීනි ආන් අතන කියනවා මේ වළං හදන මිනිස්සුකගේ ශාලාව කෝකි තමයි කිව්වා මේ මේ සංචාරය කරන ශ්‍රමණයන් වහන්සේලා රැයට නවතින්නේ. එතෙන්ට වඩින්න කිව්වා. එතෙන්ට වැඩම කළා. කළේ වළං හදන මුදලාලිගෙන් ඇහුවා මේ මට අද මේ ශාලාවේ නවතින්න පුළුවන්ද කියලා. රාත්‍රිය කිව්වා ස්වාමීනි මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. නමුත් වේලාසෙනින් ආපු ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ කැමති නම් නවතින්න පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ ගියා. වැඩම කළා. කරුවලයි සාමාන්‍ය කරුවලක් ඇති. මේ වගේ ලයිට් නැහැ නේ කාලේ. ඉතින් ඇහුවා මේ පින්වත් භික්ෂුව උන්වහන්සේ ඇතුළට වැඩියා. වටපිට බැලුවා. මෙයා ඉන්නවා. භික්ෂුවක් ඉන්නවා. පින්වත් භික්ෂුව මමත් මේ නැවතුනට කමක් නැද්ද කියලා. අනේ කමක් නැහැ යාළුවා. නවතින්න කිව්වා. ඉතින් මෙයා කතා කළේ මොකක් කියලාද එතකොට? ඔව් කමක් නැහැ යාළුවා නවතින්න කිව්වා. මගෙන් මොකද කිව්වා? බුදුරජාණන් වහන්සේට පැදුරක් එතන පැදුරක් තියෙනවා පැදුරේ වාඩි වෙලා උන්වහන්සේ ඉතින් විවේකයෙන් භාවනා කරගෙන ඉන්නකොට හරිය පැත්තකට වෙලා ඔය ඉන්න නිශ්ශබ්දව බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා හරිය පැත්තට සක්මන් කරනවා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මෙයා බොහොම තැම්පත් එක්කගෙන ඉන්නේ අන්න බලන්න වාසනාව කැරකිච්ච තාලේ මෙයා දඟල දඟල හිටියන කෑ කොස්සන් ගෙවුවා නම් උන්වහන්සේ හිත පහළ වෙන්නේ නැහැ එතකොට මියා tempatte hitiya patte kala saantha pahaduna man katha karanna one meyat ekka kiyala hituwa hitala ahanawa pinwat bikswa oba me me kaali gole inda yaluwa sakya wansiyen pavidi wicca sakya kumarik samma sambuddhatte patthuna unnasi hari prasiddhai sramana gautamen wahanse kiyala මං උන්නාසික ගෝලියෙක් කියලා. උන්නාසිලකට පැවිදුනේ නෑ මම උන්නාසිකේ නාමෙන් මම ගිහි ජීවිතය අත්හැරිය කියලා. අරෝයිස් ඒ බුදුරජාණන් වහන්සේ ඔබ දැකලා තියෙනවද කියලා. අනේ යාළුවා මට බලන්න හම්බුනේ මම මේ යනකොම සවස් නුවරට උන්නාසික බහ දකින්න. දැක්කොත් අඳුන ගන්නවද කියලා. දැක්කලා නෑ මම දැක්කොත් ඉතින් කියන්න බෑ කිව්වා අඳුන ගන්නෙද කියලා. බැරුලේ කිව්වා. එතන බුදුරජාණන් වහන්සේ දැනගත්ත මෙයා පැවිදිලා කියන්නේ තමන් වෙනුවෙන්. එහෙනම් පින්වත් භික්ෂුව මම ඔබට ජීවිතය ගැන අවබෝධ කරන්න දෙයක් කියන්නද කියලා හොඳයි කිව්වා. කිදහස් කෙනෙක් මෙයා. වාඩි වුණාගෙන හිටියා. අන්න බුදුරජාණන් වහන්සේ කියා දෙනා මේ කය ගැන, විඥාණය ගැන, මේවා අනිත්‍ය දේවල්, වෙනස් වෙලා යන දේවල්, ධාතු ස්වභාවයක් අහගෙන ඉන්නකට මියා සෝවාන් වුණා. සකදාගාමී වුණා. අනාගාමී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනාව ඉවර කළා පාන්දර වෙද්දී. මියා එතනම දිගෑදිලා වන්දනා කළා කියනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ උපයාගෙන තමයි මම ගියේ. මට භාග්‍ය බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. අනේ සමාවෙන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම අවබෝධයකින් නෙමෙයි යාළුවා කියලා කිව්වේ මට සමාවෙන්න කියලා. අනේ මට පැවිද්ද ලබා දෙන්න මේ ඔබ වහන්සේගේ ශාසනය. පුක්කුසාදේ පාත්‍ර සිවුරු ප්‍රමාණවත් සීනවල කියලා නෑ කිව්වා. එහෙනම් සිවුරු සම්පූර්ණ කරගන්න වෙනවා කිව්වා. සම්පූර්ණ කරගෙන කියන්න කිව්වා. පාන්දර මියා ගියා සිවුරු හොයන්න. සෝවනට යද්දී හරකෙක් කන්නේ මැරුණා. බලන්න ජීවිතයේ අවසාන මොහොතේ කරකිලා ධර්මිය අපි වැටි බුදුරජාණන් වහන්සේ වැඩම කළා අහම්බෙන් නවතනක් හම්බ වුණා මියා කරකිලා ගිහිල්ලා එතනට ඇවිල්ලා හිටියා බුදුරජාණන් වහන්සේ ධාරය එතන වැඩම කළා ඇයි මෙයාට බුදුරජාණන් වහන්සේ නොවැඩියා නම් එයාට හිස් ඇති මැරෙන්න වෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිං කොට තිබීම බලන්න කරකිලා පුතාලේ එතකොට මේ මංගල කාරණා කියන ඕවට නැකත් වලට නෙමෙයි. ඒව මේ මිත්‍යා දෘෂ්ටි වලට කවද මංගල කාරණු කියන්නේ? ඒව මංගල කාරණු කියන්නේ මංගල කාරණු ගැන දන්නේ නැති කිසරේ නැති අය කියන කරන්නේ ඒවා. කිසරේ පිටුපෑට ඒවා නැහැ.
තිසරණ පිහිටපෙගේ මංගල කර්ම තමයි ඒවා. ඕකට අලුතෙන් මංගල කර්ම නිරුත් කරන්නත් බෑ, අස් කරන්නත් බෑ. ඔච්චරයි මංගල කර්ම 32යි තියෙන්නේ ලෝකේ. එතකොට පතිරූපදේශ වාසෝච පුබ්බේචකත පුඤ්ඤතා අත්ථ සම්මා පණිදි තමාගේ ජීවිතය මනාකොට ධර්මයේ පිහිටුවා ගැනීම. දැන් බලන්න අර පතිරූපදේශ වාසයේ තුල පෙර පින් තිබිච්ච එක්කෙනාට මනාකොට ධර්මයේ පිහිටුවා ගන්න අවස්ථාව ලැබෙනවා. ඔන්න මංගල කාරණා. දැන් මේ මංගල කාරණාව බලනකොට ඔබට සුළුයෙන් සුළුයෙන් හරි මංගල කාරණාවක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. දුර්ලභ වූ මේ දුර්ලභ දේවල්. මේ මංගල කාරණා කියන්නේ මේ හැමතැනම හැමදෑම ලබා ගන්න පුළුවන් ඒවා නෙමෙයි. දැන් අපි ගමු මුස්ලිම් රටවල මංගල කාරණා එකක්වත් නැහැ. එක මංගල කාරණාවක්වත් නැහැ. ඇයි ඔක්කොම තියෙන්නේ මේ බාල සේවන විතරනේ. දැන් බලන්න මේ මංගල කාරණා ගැන බලනකොට මේකේ තියෙන දුර්ලභකම පේන්නේ. එතකොට පතිරූපදේශ වාසෝච පුබ්බේචකත පුඤ්ඤත අත්ථ සම්මාපණ්ඩි. අත්ථ කිය තමා මනාකොට ධර්මයෙන් පිහිටුවා ගැනීම. එතකොට පිප්ති පින්දීන එක නමකද කරන්නේ? තමන්ව ධර්මයේ තුල සකස් කරගන්නවා තමන්ගේ ජීවිතේ. ආන්න මංගල කාරණාව. ඊතං මංගල මුත්තමං. මේ උතුම් මංගල කරුණකි. ඊළඟ එක මොකද්ද? බාහු සච්ඡංච සිප්පංච දෙකක් තියෙනවා තමයි. ඊළඟට විනයෝච්ච සුසික්ඛිතෝ තුනයි. සුභාසිතාච යාවාච හතරයි. හිතේ මංගල කරුණු හතරක් තියෙනවා. බාහු සච්ච කිව්වේ බොහෝ දෙන උගත් බව. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් මම හොඳට ඉගෙන ගත්තා. ඒතර ඒක මම ඇති කරගත්ත මංගල කාරණාවක් නෙමෙයිද? මංගල කාරණාව. කෙනෙක් කියන ධර්මයේ හරියට ඉගෙනගෙන නැහැ. ඒතර යා ධර්මයේ කික එක එක ඒවට වර්තමානයේ අහු වෙනවා. ඇයි? ඒ මංගල කාරණේ නැහැ. මංගල කාරණේ තිබ්බන ඒක වෙන්නේ නැහැ. වර්තමාන විශේෂීම දැන් මේ මම ගියා ওই හැලිෆැක්ස් කියන මේ පළාතට ගියා. ඒක තියෙනවා මේ ටිබෙට් ආගමේ ස්ථානය. එතන තමයි අපි ධර්ම දේශනා තිබුණේ. අනේ බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක්වත් නැහැ. අර පොඩි අර ඇන්ටික් සෝල්ට් වගේ පොඩි අර එක එක කැටියන් ගොඩි පොඩි බුද්ධ පිළිම තියෙනවා. තාරා කියලා මහායාන සංකල්පයක එක්කෙනෙකුගේ පින්තූරයක් තියෙන මේක හාමුදුරුවෝ කසාද බඳිනවා. ඊළඟට ඒක මේ බටහිර කරන ලක් කළ ආගමක. අපි ඉස්සර හිතාගෙන හිටියේ මේ දැන් ඔය ටිබෙට් පොත් කියවුවට පස්සේ තාරා කියන එක නිකන් මේ මන්ත්‍ර මෙව කර කර බෝසත් කෙනෙක් හිටියට ඒක උගන්වන්නේ. දැන් මේගොල්ලෝ ගන්නවා තාරා dance. සුදු නෝන්ලා නටන පෙන්න පොතක මම ගෙනාවා නටන සුද්ධිය. තාරා dance ගන්නවා. එතකොට බලන්න මේක බටහිර කරන ඉඩක් වෙලා. දැන් ඔයගොඩේ ඉන්නකොට බෞස්ෘත කෙනෙකුට ඔයගොඩේ ඉන්න බෑනේ. ඒ හොඳට බුද්ධ දේශනාවල හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නේද? එකපාරට මේ අඩුව මේක මාර්ගයක් නෙමෙයි. මේක වැරදි කියලා දකිනවා. සුදුයි දකින්නවාද ඒක? සුදුයි දකින්නේ. ආ මෙතනට යනවා. ඒදා තමයි මට මේ මම මේ ආපු දවසට මම පොඩ්ඩක් අධ්‍යයනය කරන මොකද කියලා. මම මේ ආවේ මේ විශේෂයෙන්ම ලංකාවට පන්සල හදන්න නෙවෙයි. ඒ මං ආවේ මිෂන් එකකට. මට ඒක කරගන්න බැරි නම් අපි යනවා යන්න. වහලා දාලා. මොකද මේ පන්සල් තියෙනවා හැම තැනම. මේ පන්සල් දෙකක් තියෙන්නේ තුන්වෙනි පන්සලක් හදන්න නෙමෙයි මං ආවේ. එතකොට මේ මං ආවේ ධම්ම ෆෝ රෝල් හුවා වයිස්. එතකොට අපිට පුළුවන් වෙනකොට දැන් මට ඉංග්‍රීසි බෑ කියමු. ඉංග්‍රීසි පුළුවන් ගිය කෙනා මගෙන් ඉගෙනගෙන එයා කියන්න පටන් ගන්න ඕනේ. ඒකයි මිෂන් එක කියන්නේ. එහෙම නැතුව අපි මේ සමිතිය හදාගෙන මේව කරන අපේ පන්සල අපේ පන්සල දෙකට ඇටැච් වෙන්න නම් ඕනෙම නෑ මට. අපි මේ ඇටැච්මන්ට් වලට නෙමෙයි මේ ආවේ. ආවේ තියෙන ඇටැච්මන්ට් එකත් නැති කරගන්න. එතකොට මම බැලුවා ඉතින් කවුරුත් නැහැ මේක කියන්නේ. මේ සුදුය හරියට කෑම් ගහගෙන එහෙන් මෙඩිටේෂන් කියලා යනවා. එහෙන් තාර dance. එතකොට එහෙන් මේ ස්පිරිචුවල්
මේ වෙඩින්ස් කියලා එකක් යනවා. මොකන්ද මේ? එතකොට බාහුසච්ච නැති වෙච්ච ගමන් බාහුසෘත භාවය නැත්තන් එයාට ඒ මංගලකාරී නැත්තන් දැන් අපි මේ හඳුනගත්තේ මක්නිසාද? අපිට බුද්ධ වචන මතක් වෙනවා මේවා කියනකොට මේවා නෙමෙයි බුද්ධ බුදුරජාන් වහන්සේ දේශනා කළේ. මේක බුදුරජාන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ රාග විරාගය පිණිස රාගය දුරු කිරීම පිණිස නිබ්බාණය පිණිස හේතු වෙන ධර්මය. මේ මොකද්ද මේ යන්නේ ධර්මේ නාමෙන්? ක්‍රිට්ටිට් තියෙනවෙ මොනවද මේ කියලා ආන් නෝනින් කල්පනා කරන මංගල කාරණයක්. මං ඒ හැලිෆැක්ස් වලට ගිහ සුදු ඇකිතු කරගෙන හදන්නේ කෝගොල්ලන්ගේ බුද්ධි සොසයිටිය. අපි උදව් කරන්නම් කිව්වා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතන්නේ නැතු ඉංග්‍රීසි ඉගෙන ගත්ත ඕගොල්ලෝ අපෙන් ධර්ම ඉගෙන ගන්න කිව්වා. අපෙන් ධර්ම ඉගෙනගෙන ධර්ම හොඳට ප්‍රගුණ කරලා ධර්ම කියන්න කියලා කියන්නේ මෙන්න අපි ස්වාමීන් බලන්න යන්න එන්න. මෙන්න ධර්ම අනුගමනය කරන මේ ස්වාමීන් වහන්සලා කියලා. එතකොට ඒගොල්ලෝ විතර සද්ධාන්තය තියෙනවා. ඒගොල්ලෝ දකින්නනේ මේ ධර්ම මාර්ගයක් තියෙනවා යෑමක් තියෙනවා පරස්පර විරෝධී නෑ. ආන් ඒ නිසා මං කිව්වා මෙහෙම කරන්න කියලා. එතකොට බාහු සත්‍ය කියන්නේ ඒක. බොහෝ දෙන උගත් බව මංගල කාරණය. සිප්පංච නොයෙකුත් ශිල්ප දත් බව. දැන් බලන්න ඔබට ශිල්පීය ඥානය. දැන් මෙතන අපි ගත්තත් ඔබ මේ වගේ රටකට ඇවිල්ලා රැකී රක්ෂාවල් කරගෙන මේ ඉන්න ඔබේ මේ ශිල්පීය ඥානය උපකාර වුණ නැද්ද? ඒක මංගල කාරණයක් වෙලා තියෙනවා. දැන් බලන්න ශිල්පීය ඥානය නැති අයට වෙච්චද? බෞද්ධ බව නැති. අනේ මදිපුරේ දෙගිල්ලන් රක්ෂාව කරනවා. ගෙවල් වැඩ කරනවා. දැක්කද වෙනස? දුක් විඳගෙන ඔහේ දාසිකම් කරනවා. ශිල්පීය ඥානය කියන එක බොහෝම වටිනා එකක්. මංගල කාරණය. අපේ රටේ ඒක මංගල කාරණයක් හැටියට ලැබෙන්නේ. නැත්නම් අපේ රටවල හොඳට පුහුණු කළොත් ශිල්පීය ඥානේ ඕනතරම් මේ ලෝකේ රැකියාවල් තියෙනවා. එහෙම එකක් නැහැ. අපි අහලා තියෙනවනේ මේ එහෙම ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මම මේ ළඟදී මොකක්ද උපමාවක් මතක් කළා කියනකොට තාය කෙනෙක් ව නැහැ. මේ අපායේ තියෙනවලු ලොකු වලවල් එක එක රටවල් වලින් ආපු අයට රුසියාවෙන් ආපුවට ගැඹුරු වලක් තියෙනවලු ඇමරිකන් කාරෙන්ට ගැඹුරු වලක් තියෙනවලු ලංකාවේ ඇයට තියෙනලු මේ අඩියක් විතර තියෙන වලක්. මොකද හේතුව අහලා තියෙන්නේ නැහැ කියලා. අර ගැඹුරු වල අහලා තියෙන මොකද තිකාගේ පිට එකා නැගලා එළියට පණිනවා. ලංකාවේට ගැඹුරු වල නැත්නම් මොකද එක එකට තෙලි පයින් දෙන්නේ. එල්ලෙන එක්ක නෑදලා බිම දානවා. බලන්න මේ කතන්දර වල ඇත්ත. මම මේ ඇත්ත හැමතිස්සෙම අත්දකිනවා. ඒ කියන්නේ මිනිස්සු මේ කතන්දර හදලා තියෙන නිකන් නෙමෙයි. මේවට කියන්නේ ජනකතා කියලා. මේ ජනකතා එන්නේ මේ සමාජය තුළ තියෙන එක්ස්පීරියන්සස් වලින්. ඒ කවුරු හරි හොඳ දෙයක් කරන්න හැදුවොත් එයාව ඇදලා වට්ටන්නමයි ඔක්කොම ලෑස්ති වෙන්නේ. මේ මහමෙ වුණා පටන් ගන්නකටත් ඒක වුණානේ. කවුරුද හොඳ දෙයක් කරන්න හැදුවොත් ඇදලා වට්ටන්නම මේ මේ සිංහලෙන් ගැටි. කොහෙද ශිල්පී ඥානේ? කොහොම මංගල කරුණු? අන්න බාහු සත්‍යංච සිප්පංච. අන්න නොයෙකුත් ශිල්ප දත් බව. බාහු සත්‍යං සිප්පංච. විනයෝච සුසික්ඛිතෝ. වෙල් ට්‍රේනින් ඩිසිප්ලින්. ආන්න බලන්න විනයෝච සුසික්ඛිතෝ. දැන් අපි මෙහෙ අපි ඇවිල්ලා තමයි හැමතිස්සෙම උගන්වන්නේ. දැන් අපිට තේරෙනවා විනය නැහැ කියලා. දැන් අපි හුරුදු වෙලා තියෙනවා විනය කියලා. අපි මේ දැන් බුද්ධ දේශනාවන් අපි දාන වන්දන ගියන් පස්සේ අසපුවල අපි බොහෝ විට මහසි ගන්නවා ලුකු නිශ්ශබ්දතාවයක් පවත්තන්න. දැන් අපිට සමහර තැන් දැන් අපි මහමෙවුනා මේ කැන්ඩා මහමෙවුනා හොඳ තත්ත්වයක තියෙනවා. ආවට පස්සේ බොහොම නිශ්ශබ්දයි. බණහන්නාවක් නිශ්ශබ්දයි. දාන ගින්නාවක් දැන් නිශ්ශබ්දයි. අර පිංගම් සද්දි විතරයි. අපිට සමහර තැන් වලට ගියහම අපිට තේරුණා එහෙම නිශ්ශබ්දතාවයක් නැහැ. විනයෝච සුසික්ඛිතෝ නැහැ. දැන් දාන ගින්න ගිහම වැංජන නම් කියලා කෑ ගහනවා. ආරක ගේන්න මේක ගේන්න මේක ගේන්න මේ මාස ගාන කාම තියදලා මෙහෙනම් කරගන්න එපා. උකාද මේ ආවට පස්සේ මේ දාන ගන්නකට
මේ මේගොල්ලෝ මේ ආහාර ගන්නවද කියලා හොයන්න බැරි විදිහට අදාහර ගන්න ඕනේ. මේගොල්ලෝ මේ භවනා කරනවා කියලා. අන්න ඒක විනය ඒක විනයට අයිති එකක්. සීලේ හික්මීම. විනයෝච සුසික්ඛිත මංගල කාරණයක්. ඊළඟට සුභාසිතාච යා වාචං යම් වචනයක් සුභාසිතද මංගල කාරණයක්. මොකද සුභාසිත වචන බුද්ධ වචන. බුද්ධ වචන තුල බොරුවක් නොවන, කේලමක් නොවන, පරුස වචනයක් නොවන, හිස් වචනයක් නොවන දී ලෝකෙ හොයනවනම් බුද්ධ වචන. බොරුවක් නොවන, කේලමක් නොවන, පරුස වචනයක් නොවන, හිස් වචනයක් නොවන වචනේ බුද්ධ වචනය. සුභාසිතාච යා වාචා යම් මුතුන් යම් වචනයක් සුභාසිතද ඒ මංගල කරුණකි. මංගල කාරණයක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහනවා නම් දැන් බලන්න ධර්මයක් අහනකොට මංගල කරුණු කීයක් ලැබෙනවද බලන්න. පළවෙනි එක තමයි පණ්ඩිතානංච සේවන පූජාජ පූජනීයාන පතිරි උපදේශ පුබ්බේජකත පුඤ්ඤ අත්ථ සම්මා පණිති ඔක්කොම හම් වෙනවා. කල්යාණ මිත්‍ර සේවනෙන් එන්නේ. ඊළඟට බෞස්ෘති භාවය වැඩෙනවා මේකෙන්. එතකොට ක්‍රමානුකූල වැඩ කිරීම ලැබෙනවා. විනේ හික්මීම ලැබෙනවා. සුභාසිත වචන ලැබෙනවා. දැන් බලන්න මේ මංගල කාරණා අපි අඳුනගත්තේ නැත්තම් අපි හිතන්නේ මේක නිකන් මේ මේ ජප කරන්න එක එක තැන් වලට උත්සව වලට ජප කරන්න කියන එකක් කියලා නේද? අඳුනගත්තේ නැත්තම්. එතකොට දැන් අපි හිතන්නේ මංගල කාරණයක වම්පස් උත්සවයක නැකත කියලා. අපි නැකතට පහන දැල්වල මංගල සූත්‍රය කියනවා. දළුවට පස්සේ මංගල කාරණා එකක්වත් නැහැ. ඇයි අතන සුභාසිත වචන කියලා දැනගන්න නම් ඒකේ අර්ථය දැනගන්න ඉතින්. අර්ථය හවුෙන්නෙත් නැහැ. එතකොට යම් වචනයක් සුභාසිත කියනකොට ඒ සුභාසිත වචනේ නම් ඒකේ අර්ථය දැනගන්න ඕනේ. අර්ථය දැනගත්තට නැත්නම් දැනගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ මංගල කාරණා බුදුරජාණන් වහන්සේගේ කාලේ දවසක් උත්තර කියලා රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ මේ දෙවි කෙනෙකුට මේ අනිත්‍ය ගැන ධර්මයක් දේශනා කළා. මරණය ගැන, අනිත්‍ය ගැන, සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවිය ඒක අහගෙන ඉඳලා කියනවා, අනේ ස්වාමීනි හරි ලස්සන බණක් නේ. මේ ඔබ වහන්සේම මේ දැන් අවබෝධයෙන් දේශනා කළාද නැත්නම් ඔබ වහන්සේට කොහොමද මේක වැටහුනේ? එතකොට කියනවා පින්වත් දේවේන්ද්‍රය, ලෝක යමක් සුභාසිතද ඒ සියල්ල භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ වචන ඔන්නේ. ඒ සියල්ල භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ වචන. අපි වචන කියනවා මේ මේ කෝඩ් කර කර ගන්න අරගෙන අපි කියනවා. ඒක මේ වගේ කියනවා. ලෝකේ තියෙනවා මේ දහන්නේ අපි ගමු මුං ඇට කන්දක් කියලා. එතකොට කෙනෙක් භාජන වලට මුං ඇට අරන් එනවා. අහන කොහින්ද ඔයාලට මේවා? එයා මොකද කියන්නේ එතකොට? ආන්න අසවල් තැන කන්දක් තියෙනවා. ඒකෙන් ගාරගෙන ඉන්නේ. මේ වගේ කියනවා යමක් සුභාසිතද ඒ සියල්ල බුදුරජාණන් වහන්සේගේය. එහෙනම් ලෝකෙ සුභාසිත වචන කොහෙද තියෙන්නේ? බුද්ධ දේශනාවේ. ආන් ඒතම් මංගල මුත්තම මේ මංගල කාරණේ. ඊළඟට ආන් එහෙම ආපු එක්කෙනා දැන් ඉතින් සාමාන්‍ය ජීවිතෙන් උතර තේරෙනවා. කොහොමද කරන්නේ යා? මාතා පිතු උපဋාණ මව්පියන්ට උපස්ථාන කරනවා. මව්පියන්ට උපස්ථාන කරනවා කියන්නේ මොකද්ද? අප කීම අම්මා තාත්තා දැන් මෙයා ගොඩාක් ආදරේ. අරගෙන රිදි සාප්පුවකට ගිලා කියන අම්මේ කැමති තරම් රිදි ගන්නවා. තාත්තා ගන්නවා. බැලන කන්ටේනර් එක රිදි තියෙනවා. හා දෙනවා. සතුටු කරනවා. උපස්ථාන. ඒක උපස්ථානයක් තමයි. නමුත් ඒක සම්පූර්ණ උපස්ථානයක් නෙවෙයි. සමාජයට කැමති අම්මා තාත්තා කන්නාස දේවල් එකගෙන ගිහිල්ලා රටවල් වල කඩවලට ගිහිල්ලා කන්න දෙනවා දරුවෝ. ඒකෙන් දෙමාපියන්ට සතුටක් තියෙනවා. උපස්ථානයක් තමයි. නියම උපස්ථාන නෙමෙයි. නියම උපස්ථාන වෙන්නේ කොහොම නෙමෙයි කියනවා.
කොටිම්ම කියන්නේ අම්මා තාත්තා දෙන්න කරදි පෙත්තේ තියාගෙන අවුරුදු 100ක් කරේ ඉඳගෙන කවාගෙන පවාගෙන හිටියත් ඒක නියම උපස්ථාන නෙමෙයි කියනවා. නියම උපස්ථාන වෙන්නේ අම්මා තාත්තා දෙන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දීලා බුදුරජාණන් වහන්සේගෙන හිත පහදවන්න ඕනේ. බුදුරජාණන්ගේ ධර්මයේ ගැන හිත පහදවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මගපලලාභී ශ්‍රාවකයන් වහන්සේලා ගැන හිත පහදවන්න ඕනේ. තෙරුවන් සරණ පිහිටවන්න ඕනේ. මංගල කාර්යයෙන් උපස්ථාන වෙන්නේ. එතකොට සීලේ පිහිටවන්න ඕනේ. ඊළඟට ධර්මඥානෙ ලබා දෙන්න ඕනේ. සද්ධා සීල සුත සල්ලි දෙන්න ඕනේ. අම්මා තාත්තට අම්මී තාත්තේ දන් දෙන්න උපස්ථාන කරන්න අනිත්‍යට උදව් කරන්න මේ සල්ලි වලින් කියලා. එතකොට අම්මා තාත්තා කල්පනා කරන මට මේ දරුවෝ දුන්නේ දන් දෙන්න. ඒත් අම්මා තාත්තා පුරුදු වෙනවා දානිට. ආන් දන් දෙනවා ත්‍යාග. ඊරවස පුරුදු කරනවා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ලෝකෙ දිහා බලන්න අනිත්‍ය වශයෙන්. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දෙමව්පියන්ට ලබා දීම තමයි මාතා පිතු උපဋාණ මව්පියන්ට උපස්ථාන කිරීම. ඊළඟ එක පුත්ත දාරස සංගව. පුත්ත කියන්නේ දරුවන්, දාර කියන්නේ අඹු. අඹු දරුවන්ට සංග්‍රහ කිරීම. කොහොමද අඹු දරුවන්ට සංග්‍රහ කරන්නේ? දානය, ප්‍රිය වචනේ, අර්ථචර්යාව, සමානාත්මතා. සතර සංග්‍රහ වස්තුන් අඹු දරුවන්ට සංග්‍රහ කිරීම. කොහොමද අඹු දරුවන්ට සංග්‍රහ කරන්නේ සතර සංග්‍රහ වස්තුන්? එයා හම්බ කරපුදී අඹු දරුවන් උදෙසා වේදන් කරනවා. දානය, ප්‍රිය වචනේ, යහපත් වචන වලින් කතා බස් කරනවා. ප්‍රිය වචනයට අයිති ධර්මය, ධර්මය ලබා දෙනවා. අර්ථචර්යාව, යහපතේ හැසිරීම, හැසිරෙනකොට ගුණී සමාන වෙනවා, සමානාත්මතාව. මේකෙන් තමයි අමුදරුවන්ට සලකන්නේ මංගල කාරණයක්. මාතා පිතු උපဋාන පුත්ත දාරස සංඝෝ. ආන් එහෙම එක්කිනාගේ තියෙන පොදු ලක්ෂණයක් මොකක්ද? අනාකුලාච කම්මන්තා. වැඩ අවුල් නැහැ. ආකුලයි කියලා කියන්නේ පිනපව මිශ්‍ර වෙලා. හොඳ නරක මිශ්‍ර වෙලා. ඒ කියන්නේ හොඳත් කරනවා, නරකත් කරනවා. හරි දේත් කරනවා, වැරදි දේත් කරනවා. හරි දේ කරන වෙලාවට හරි දේ කරනවා. ඊළඟ පැත්තේ යනකොට වැරදි දේ කරනවා. කලවම් වෙලා යා. අනාකුල, ආකුල නැහැ, අවුල් නැහැ වැඩ. හොඳ දේ විතරයි. වැඩ අවුල් නැහැ. එතකොට ඒක මොකද්ද? මංගල කාරණයක්. එතන අවුල් කියලා කිව්වේ හොඳ නරක අවුල් කරගන්නේ. ඒ හොඳම තෝර 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 එකතු කරගන්නවා. අනාකුලාංශ කම්මන්තා ඒකම් මංගල මුත්තම. ඊළඟට දානංච දන් දීම මංගල කාරණයක්. දැන් අපි ගත්තොත් දැන් මේ සීල වැඩසටහන් තියෙනවානේ. ලංකාවේ දහස් ගානකට දන් දෙනවට වඩා මෙහි සීල පිරිසකට දන් දීම මහත්ඵලයි. හේතුව මොකද? ලංකාවේ පහසුකම් තියෙනවා. වේදන් අඩු. මේ හරි අමාරුයි කරන්න. පහසුකම් නැහැ. වේදන් වැඩි. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ මහමෙවිනේ වැඩසටහන් වලදී සමහර දවස්වලට ඒ මිනිස්සු හරියට පින් කරගත්තා. සමහර දවස් තියෙනවා මේ හාල් සේරු 800ක් යන්න ඕනේ. එක හාල් සේරු 900ක් යන්න ඕනේ. දානෙට. ඉතින් අර පොලොස් කරත්තයක් ගේනවා. ඔව් සාමාන්‍ය 150 200ක් යන්න එනවා. ගමක් මේ ගම් එනවා යන්න. මේ බුදුහාඳුන කාල වගේ. ඒ කාටවත් පේන්නේ නැහැ ඇතුළේ වැඩ පිළිවෙල. බාන වැඩසට අන දවසට සමහර දවසට 12000ක් කියනවා 15000ක් කියනවා. ඒක කොටම කැම දෙන්න ඉබේ. අපි අනිත්පත් පොල්නේ විශේෂයෙන් පොල් ගහලා දෙනවා. දැන් අපි අවුරුදු 6ක් තිස්සේ දෙනවා. ගම් පිටින් ලෑස්ති වෙලා ඇවිල්ලා උයනවා. එළි වෙනකන් දැන් පටන් ගන්නවා හවස පටන් ගන්නවා යන්න. වේලා උයලා හරියට විනාඩි 45ක් ඇතුළත අර 15000ටම බෙදලත් ඉවරයි. අපි එහෙම දැන් ඒ කියන්නේ හොඳට පුරුදු වෙලා ඒගොල්ලන්ට. දානය මංගල කාරණයක්. ඒ කවදාවත් දානි බාර ගන්න නැති කවුරුත් නැහැ.
ඇයිව මංගලකාරයන් කියලා දැනගත්තට පස්සේ බොහෝම කැමැත්තෙන් ඒගොල්ලෝ කරනවා. ජීවිත කාලේ ඒ වගේ දහස් ගාන භවනා කරනකට දන් දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ආ මේකයි. එතකොට මේ මෙහි වැඩසටහනකදී දාන දීමත් ඒ වගේ එකක්. දැන් අපි ගත්තොත් මෙහි අපි දාන දෙන්නේ නැහැ. අපි කියන කැමැති කැමැති එක්කිනා තමන්ගේ ලන්ච් පැකට් එක අරගෙන එන්න ගන්න පුළුවන් තමයි. නමුත් දාන මේ පින්කම කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අනේකයි. අනේ කියන කෙනෙක් මංගල කාරණයක් එකතු කරගන්න උදාට යන. අනිත් පිරිස අනුමෝදන් වෙනවා. එතකොට මේ දානේ එහෙම සිල්ලුතුන්ට දන් දෙන්නේ. ස්වාමීන් වහන්සේලා සිල්වත් නම් උන්වහන්සේලට දන් දීමේ මහත්ඵලයි මහානිසංසයි. ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් උන්වහන්සේගේ සිල් හොයන්න බෑ අපිට සමහර විට. එතකොට රහතන් වහන්සේලා මගඵල ලාභී සිහි කරන මේ තියාගෙන මේ සිල්වත්න් වහන්සේලා නෙවෙයි ඵල වෙන්නේ. ඒ හිත පැහැදිලා නෙවෙයි. අනේ විශේෂයෙන්ම අපිට වැදගත් වෙන්නේ හිත පහදවා ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒක මොනසේ පායන කාලයක් ආවද ඉන්දියාවේ සමරයට මීට වඩා ගොඩාක් අමාරුයි. මේ බිත්ති ඔක්කොම රත් වෙනවා. පහසුකම් මොකුත් නැහැ නේ ඒසි කුයි. ගස්ටල් ඔක්කොම වේලිනම් දූවිලි සහිත පුළඟ අමාරුයි. ඉතින් මේ එක මිනිස්සෙක් උග්ගස්මිටියක් අරගෙන එක උග්ගහක් කකා යනවා දැන් මෙයා. පිටිපස්සෙන් එනවා හරි සීලවන්ත මිනිස්සේ. සමහරට මගපල්ලාභී කෙනෙක් වෙන්නේ ඇති. ඔය සිද්ධිය කියද්දි මේ එයාට මේ දවස් ගන්නකින් ආහාරයක් නැහැ. එයා මෙයාට කියනවා අනේ පින්වත මටත් උග්ගස් කැල්ලක් දෙන්න. මෙයා හෙන්නේ යව ගියා. ආයේ තාටිකට දුරක් යද්ද කියනවා අනේ පින්වත මටත් ඔය කෙනාට බඩගිනි කියනවා. ඇහෙන්නේ යව ගියා. ආයේ යනකට ආයේ කිව්වා යා. ඔන්න එහෙනම් අත පිටිපස්සෙන් දුන්නා. අත මේ පිටිපස්සට හරවලා ගන්නවා කියලා දුන්නා. දැන් මියා උගස් කැල් දීලා දැන් මියා ගියා. අර තියෙන උගස් අරගෙන බොහොම පින් දීලා මේක අනුභව කරලා මියා කලන්තින වැඩි යාගේ ජීවිත ඉස්සර අරගෙන ගියා. අර මිනිස්සෙ මෙරුණා. අර උගස් දාන්ති මිනිස්සයා. එයාගේ ජීවිත කළා දෙන පින එච්චරයි. ලොකු පින. ඒ කියන්නේ සමහර විට ඔය කියන හැටියට අර මගපල්ලාභී කෙනෙක්. මියා මෙල්ල ගිහලා උපන්න භූතෙක් වෙලා. විශාල උක්කොණයක් පහළ වෙලා. දැන් මෙයාට බඩගිනි. මෙයා ගියා උග්ගස් කන්න. උග්ගස් කඩාරේ නිතන්ද කියන උග්ගස් නැවිලා ගහනවා මෙයාට. මෙයාගේ අතපය ඔක්කොම කැපෙනවා. අඩාගෙන දොන අනෙක් පැත්තට. දුවට ඒ උග්ගස් කන්නයකට උග්ගස් නැවිලා ගහනවා මෙයාට. ඊට වටේ දුවන කිට්ටු වෙන්න බෑ. ගහනවා. දැන් මෙයා බඩගින්නේ පිපාසින් තැවි තැවි ඉන්නවා මේක දිහා බල බල. වාසනාව කියන්නේ රහතන් වහන්සේනමක් මේ සිද්ධිය දැක්කා. දැකලා ඒ රහතන් වහන්සේ මියා අඬ අඬ කිව්වා අනේ ස්වාමීනි මං ඉබිති කිදාස ඉඳලා බඩගින්නේ කිව්වා මං ඉන්නේ. මට පහළලා තියෙනක හොඳ උක්කොණයක්. මට අනුභව කරගන්න බෑ කිව්වා. රහතන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. දැකලා යාට කියනවා කොහොම වාට කවදාවත් බැලුව උපකන්න. ඔය පිටිපස්සෙන් පිටිපස්සට යන්න කිව්වා. පිටිපස්සෙන් හත දාලා ගන්න කිව්වා. පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සෙන් අත දාලනකට උගහ මොකුත් ප්‍රශ්නයක් නැහැ. කඩලා ගත්තා. අරගෙන පිටිපස්සෙන් පිටිපස්සට ගිහලා කඩලා අරගෙන මේ පැත්තට හැරිලම ගියා. ගිහිල්ලා කෑවා. ඉදා බඩගිනේ නැති වුණේ දුන්නේ යම් විදියකටද? ලැබෙන්නේ විදිහට මම ඒකයි දන්න ඇට කියන්නේ කවදාවත් පරණ ඇඳුමක් දෙන්න එපානුට. කාට හරි නැති බැරි කෙනෙකුට ඇඳුමක් දෙනවා නම් තමන් ඇඳපු නැති එකක් දෙන්න. දිනවන නැත්තම් නොදී ඉන්න. මොකද හේතුව නොදී ඉන්න කියලා කිව්වේ පරණ එකක් දෙනකොට යා සන්තෝෂයටපත් වෙනවද? සන්තෝෂයටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් අහනව දවසක් භාග්‍යතුන් වහන්සේ සමහරුන් ව්‍යාපාර පටන් ගන්නවා කඩා කප්පල් වෙනවා. සුදුසුකම් තියෙන හොඳ රසවලට රසවල හම්බෙන්නේ. එතකොට ජීවත් වෙනවා සාමාන්‍ය ලොකු ආදායමක් නැහැ.
සාමාන්‍යයෙන් හිතේ සතුටක් නැහැ. එතකොට මේ පටන් ගත්ත ව්‍යාපාරයක් බංකොලොත් වෙනවා. මෙහෙම වෙන්නේ මොකද? කියන සංසාරේ එයා දීපු විදි කොහොමද? ශ්‍රමණ බ්‍රාහ්මණ වහන්සේලාට පොරොන්දු වෙනවා. ආ අසවල් වැඩි කරන්න මම බාර ගන්නවා. ඊට පස්සේ මොකද්ද මෙයාගේ හිතට එන්නේ? ශ්‍රමණ සිල්වතුන් ගුණවතුන් වහන්සේලා ලකෝ බලාපොරොත්තු කැටි කරගෙන අසවල්ලා බාර ගත්තා. කරන්නේ ආන්දී වගේ ජීවත් වුණාම දන් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. අවසාන මොහොතේ කියනවා දාන දෙන්න බෑ කියලා. මට මතකයි ලංකාවේ එක මිනිසෙක් මේ එක්තරා පන්සලක සභාපති කෙනෙක්. මම එක්තරා ප්‍රදේශයක භාවනා වැඩසටහන කරන්න ගියාම ඉතින් දායක පින්වත්නි මට වෙනම ආරාධනා කළේ. අරයා සමහරුන්ට ඕන කරනවා මේ තමන්ට ප්ලේස් එකක් ගන්න. ඒ ප්ලේස් එක තමන්ට නැත්තම් කරනවා පුළුවන් තරම් බාධා කෙරුවා. ඉතින් භාවනා වැඩසටහනකට ගියාම ගියාම ඉතින් මම ලෑස්තිලට දැන් මම වෙන කවුරුත් අඳුරන්නෙත් නෑ මම දන්නෙත් නෑ. එයා හැමතැනම පතුරු වල තියෙනවා. එයා තමයි මාව දෙන්නන්නේ. මෙහෙමයි කරන්නේ. ඊට පස්සේ ආ වෙනම ලොකු ලොකු අයට කියලා මට අහන්නෙත් නැති මම දන්නෙත් නැතුව මාව වෙන ගෙවල් වල මාව නවතින්න මේ කාමර බුක් කරලා ඉතින් මම කුත් දන්නේ. ඊට අඩු ගන්න මට කෝල් කරලා කතා කරන්න ඉපේ. ඉතින් මට ආරංචිනේ මම කිව්වා මම කිසිම තැනක නවතින්නේ මම කිව්වා මට ආරාධනා කළේ ඔබතුමා ඔබතුමාගේ ගෙදර විතරයි මම නවතින්නේ කියලා. ගියාම ඊට දැන් එයා මට කතා කරලා නැතුව දැන් එයා එයාට උනේ මේ එයා තමයි ගේන්නේ කියලා නම ගන්න. එයාට ඒක කරගන්න බැරුණා ඒක. මෙයා මොකද කියලා දන්නවද? දැන් උනේ දාන්නේ 2000ක් විතර 2000 3000ක සෙනග ඇවිල්ලා. දාන්න බාර ගත්තට කෝල් කර කර ඉබේ වැඩසටහන කැන්සල් කළා. මේ ආරණ්‍යයක සභාපති කෙනෙක් නේ පුද්ගලයා. ඉතින් 11යි දාන්නේ නැහැ. ඊට පස්සේ පැය භාගයයි තියෙන අර මනුස්සයාට මට ආරාධනා කරපු කෙනාට සල්ලිත් නැහැ ඇත්තට. අනේ මනුස්සයා රුපියල් 25000ක ණයක් අරගෙන වෙලම මාතර කඩවල් ගාන ගිහිල්ලා හොයාගෙන හොයාගෙන මට ප්‍රදේශේ කියුණා. කඩවල් ගාන ගිහිල්ලා මේ බත් පාස දුන්නේ දීපු ඇටි වෙලෙ. ඇති සමහරු පින් කර ගන්නවා. සමහර ඒ මොකද හේතුව? එයාට නම එයා බැලුවේ මොකද්ද? එයාගේ නම ගාව ගන්න මේක ඉස්සරහට එන්න බැරි නම් දෙන්නේ නැහැ කරන්න. ඕන්නේ එයාගේ අවබෝධය. ආරණ්‍යයක ප්‍රධාන දායකය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ අවබෝධයෙන් කරනවා කියන එකයි. අවබෝධයෙන් නැතිකම අතර කොයිතරම් බරපතල වෙනසක්ද? ඒ නිසා පින්වත්නි දාණය කියන එක අපි හරියට දෙන්න ඕනේ. ඒක නියම විදියට දෙන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් අපිට නියම විදියට සංසාරෙදි ප්‍රයෝජන ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සමහර ස්වාමීනි අපි සමහරු බිස්නස් පටන් ගන්නවා රසාවල් කරනවා. අපි හොඳ රසාවල් හම්බුෙන්නේ නැහැ. රසාවක් නැත්ති නේ. රසාවල් තියෙනවා. නමුත් මේ රසාවල් මෙයා සටිස්ෆයි වෙන්නේ නැහැ. බිස්නස් පටන් ගත්තාම බිස්නස් දියුණු වෙන්නේ නැහැ. නමුත් වැටෙන්නේ නැහැ. ඒ තමයි කියනවා දීපු විදිය. එයා සංසාරේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණන් වහන්සේලාට දාන දීමේදී ඒ ගානට ඉතින් ওই බඩේ ගෑවිණු ගෑවියන්න දෙනවා. ගානට දෙනවා යන්තම්. යමක් උපකාර කිරීමේදී යන්තම් කරලා දෙනවා. එතකොට එයාට සංසාරේ යන්තම් ලැබෙනවා. ඔන්න පුරුදු වෙනාම තියෙනදී දිනදී හරියට දෙන්න ඕනේ. මම මේව ඉගෙන ගත්තා අපේ ජීවිතේ. මගේ ජීවිතේ මම හරියට පුරුදු වුණා දානයක් දීමේදී යමක් උපකාර කිරීමේදී හරියට කරන්න. මේ දේශනාවල් නිසා. නැත්තම් අපි දන්නේ නෑනේ. හිත පහදවාගෙන දෙන්න ඕනේ කියන්නේ ඒකයි අපි. ඊළඟට සමහර කෙනෙක් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පොඩියට පටන් ගන්නවා. මෙන්න උසස් වීම ලැබි හිතපු නැතිට උසස් වීම ලැබෙනවා. ඉහළ තනතුරට යනවා ලොකු පණියක් හම්බ වෙනවා. එයා කියනවා මම හිතුවේ නැහැ කියනවා.
සමහර පොඩියට පටන් ගන්නවා බිස්නස් මේ බලාපොරොත්තු නැති ජීවිතෙම ලොකු වෙලා යනවා මොකද හේතුව සංසාරේ දන් දීමේදී ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාට පිනා යන්න දීලා හොඳට ඇති වෙන්න දන් දීලා කාට හරි අහිංසක කෙනෙකුට අසරණ කෙනෙකුට යමක් දෙනවා නම් අසරණ වෙනවා කියන එක ඕනම කෙනෙකුට ඕන වෙලාවක දැන් සුනාමි එකම සුනාමි ආවා සුනාමියේදී අසරණ වුණේ මේ හිඟන කවුල්ද හොඳ වැදගත් මේ යාන වාහන තියන් හිටපු කෝටිපති මිනිස්සු මේ අනේ නම නැතුව පාට බැසන්නේ එතකොට මේ මිනිස්සු මුළුවල දැන් වැදගත් ළමයි මේ අවුරුදු 16 17 18 හොඳ වැදගත් පවුල්වල වැදගත් ළමයි වාහනේ මිස එළිය බැස්සප නැති පවුල් මේ 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 ශාලාවල මුළුවල ඉන්නවා ඉතින් ওই ළමයි යනවාද මේ මේ ඇඳුම් බෙදෙනට ඇඳුම් ගන්න යන්නේ නැහැ මුල්ලේ ඉන්නවා යන්නේ නැහැ බලන්නේවත් නැහැ වැරහිරියෙන් ඉන්න මුල්ලට ලැජ්ජයි එතකොට අපිට පුළුවන් වුණා නම් හොඳ ඇඳුමක් කියලා දුව මේ කන්දින්ද දුව මගේ දුව වගේ අන්න පින් ඇඳුම් ලොට් එකක් කෙවනවා එක එක පළාත් වලින් පාවිච්චි වලට හොඳයි මම කල්පනා කරනවා අනේ මේ මිනිස්සු කොච්චර පව් කර ගන්නවද හැබැයි පින් කරපුවා ඉන්නවා මට මතකයි සමහර මිනිස්සු සාපූල්ට ගිහිල්ලා සාපෝලින් ඒවලම ඇඳුම් අරගෙන ගිහලා ඒවලම ගෙනියනවා අන්න දීම ඒක තමයි දානය කියන්නේ දන් දීම එතකොට මේ දීම තමයි මංගලකාරණේ දානංච ඊළඟ එක ධම්මචර්යාච ධම්මචර්ය කියන්නේ ධර්මානුකූල ජීවත් වීම මංගලකාරණයක් දානංච ධම්මචර්යාච ඥාතකාණංච සංඝෝ නෑදයින් නෑදයින්ට සංග්‍රහ කිරීම නෑදයින්ට සංග්‍රහ කරන්නේ දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාවය නෑදයින්ට සංග්‍රහ කිරීම මංගල කාරණයක් දානංච ධම්මචර්යා ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි නිවැරදි ක්‍රියාව කිරීම මොකද්ද සීලේ සිල්වත් වීම මංගල කාරණය දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ ආනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමං ඊළඟට ගාරවෝච දැන් ආරති වෘතිද ආරති විරති පාපා ආරති විරති පාපා ඒ කියන්නේ පවින් දුරිම්ම දුර්වීම පවින් දුරිම්ම දුර්වීම මංගල කාරණයක් පවින් දුරුවෙච්ච එකේ නම් මොකද කරන්නේ ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි නොකිරීම මංගල කාරණයක් බලන්න දැන් මංගල කාරණා මේවා එතකොට මේවා මංගල කාරණා කියලා දන්නේ නැහැ නේද අපේ ගෙවල් අපේ රටවල් වල මේ මගුල් ගේයකට එහෙම නැත්තම් අරක්කු මේ වගේ අවස්ථාවක නැතිදී මොකටද කියනවා මිනිස්සු සමහර අවස්ථාවලත් ගිහිල්ලා දැන් සමහර ගෙවල් වල නෝන යන්නේ කඩ මේ ඔය මේ ලිකර් ෂොප් වලට ගිහිල්ලා අරන් ඉනවා ගෙවල් වලට සමහර ලංකා කුරුදු වෙලා තියෙනවා දැන් කාන්තාව බියර් බොන්න ඕන්න මංගල කාරණා පටලෝගන් තියන තාලි එතන විනාශ වෙනවා ඇයි හොඳ අවස්ථාවක් නැති වෙනවා මොකද හේතුව මුල වැරදුනා මොකද්ද මුල අසේවනාච බාලානං කියන මංගල කාර්යය නැහැ එතන වැරදිච්ච ගමන් දිගටම වැරදිනවා ඇයි මුල හරි කිව්වොත් ඒ කියන්නේ අර පළවෙනි ගාථාව තියෙන ටික ලැබුණොත් ඔක්කොම ලැබෙනවා ඊටු ටික මජ්ජපානාච සංයමෝ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි නොකිරීම මංගල කාරණයක් ඊළඟට ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ධර්මී හැසිරීමට ප්‍රමාද නොවීම ධර්මී හැසිරීමට ගොඩක් අය ප්‍රමාද වෙන්නේ අවබෝධයක් නැති නිසා මේ අපි ගත්ත දැන් ගොඩාක් අය කියන අපිට වැඩ වැඩි
වෙලාවක් නැහැ. ඒකට හේතුව මොකද? එහෙම කියන්නේ හේතුව. හේතු සාධාරණයි. මොකද හේතුව යාට අවබෝධයක් නැහැ. එයා හිතාගන්නේ ධර්මයෙන් සිරිනවා කියලා මේ පන්සලට ගිහිල්ලා බණ ඇසීම. ධර්මයෙන් සිරිනවා කියන එක මේ සාමාන්‍ය ජීවිතේදී සාමාන්‍ය ජීවිතේ දැන් යාට අකුසල් වෙන එකට යා 100න් ඉන්නවනම් ධර්මයෙන් සිරිනවා අකුසල් අකුසල් හටගන්න නොදී 100න් ඉන්නවනම් ධර්මයෙන් සිරිනවා යා. ඊළඟ රූපං අකුසල් ප්‍රහාණය කරනවා නම් යා ධර්මයෙන් සිරිනවා. දැන් යා පාර යන ගමන් යා බුදුගුණ සීකරනවා නම් ධර්මයෙන් සිරිනවා. සතර සතිපට්ඨානය වඩනවා නම් ධර්මයෙන් සිරිනවා නිය. ධර්මයෙන් සිරිනවා කියලා කියන්නේ මේ අප්‍රමාදෝච ධම්මේසු කියන මේ ගෙවෙන මේ මොහොත තුළ ධර්මයෙන් සිටීම, ධර්මය තුළ සිටීම. එතකොට යා ධර්මය තුළ අප්‍රමාදී කෙනෙක්. ඇයි එතනට එන්නේ? වීරිය තියෙන්න බෑ. වීරියවන්ත වෙන්න ඕනේ අප්‍රමාදී වෙන්න නම්. අප්‍රමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තම. ඊළඟට ගාර්වෝච. ගාර්වෝච කියන්නේ ගෞරව කිරීම. වැඩිහිටියන්ට, ගුණවතුන්ට, සිල්වතුන්ට අතන කිව්වේ මොකද්ද? පූජාච පූජනීයාන. එතන පූජනීය කිව්වේ අපි පූජනීය කියලා. එතන කිව්වේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා. ගාරවෝච කිව්වේ ගුරුවරු දෙමාපිය වැඩිහිටියන් ගෞරව කිරීම. මංගල කාරණ ගාරවෝච. නිවාතෝච. නිවාත කියන්නේ හොඳ බසට අවනත බව. නිවාත. නිවාත කියලා කියන්නේ අපි හොඳ දේවල් කියනවා නම් කාට හරි ආයික හරි කියලා අපිට නිහතමානීව එක පිළිගන්න පුළුවන් නම් නිවාත. එතන ඒක මොකද්ද? මංගලකාර. හොඳ බසට අවනත බව මංගලකාර. ගාරෝච නිවාතෝච. ඊළඟට සන්තුට්ටි. හරි වටින එකක්. සන්තුට්ටි කියන්නේ ලැබිච්ච දේෙන් සතුට වීම. ලැබිච්ච දේෙන් සතුට වීම කියන එක අපේ ජීවිතේට ඉතාමත්ම අවශ්‍යයි. දැන් අපි ගත්ත තද අපිට ඕන ලැබෙනවා රස්නි. එතකොට අපි මේක ලැබෙනකන් නමුත් මේක අයිලී තරම් අපිට රස්නි නෑනේ. මේ හිතනකට අපිට මොකද ඇති වෙන්නේ? අප්පමාදෝච ධම්මේසු ඒතන් මංගල මුත්තම. ඊළඟට ගාර්වෝච. ගාර්වෝච කියන්නේ ගෞරව කිරීම. වැඩිහිටියන්ට, ගුණවතුන්ට, සිල්වතුන්ට අතන කිව්වේ මොකද්ද? පූජාච පූජනීයාන. එතන පූජනීය කිව්වේ අපි පූජනීය කියලා. එතන කිව්වේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා. ගාරවෝච කිව්වේ ගුරුවරු දෙමාපිය වැඩිහිටියන් ගෞරව කිරීම. මංගල කාරණ ගාරවෝච. නිවාතෝච. නිවාත කියන්නේ හොඳ බසට අවනත බව. නිවාත. නිවාත කියලා කියන්නේ අපි හොඳ දේවල් කියනවා නම් කාට හරි ආයික හරි කියලා අපිට නිහතමානීව එක පිළිගන්න පුළුවන් නම් නිවාත. එතන ඒක මොකද්ද? මංගලකාර. හොඳ බසට අවනත බව මංගලකාර. ගාරෝච නිවාතෝච. ඊළඟට සන්තුට්ටි. හරි වටින එකක්. සන්තුට්ටි කියන්නේ ලැබිච්ච දේෙන් සතුට වීම. ලැබිච්ච දේෙන් සතුට වීම කියන එක අපේ ජීවිතේට ඉතාමත්ම අවශ්‍යයි. දැන් අපි ගත්ත තද අපිට ඕන ලැබෙනවා රස්නි. එතකොට අපි මේක ලැබෙනකන් නමුත් මේක අයිලී තරම් අපිට රස්නි නෑනේ. මේ හිතනකට අපිට මොකද ඇති වෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවාද? එළියේ රස්නි සිහි කරන්නේ නැතුව අපි ඇතුළේ අයියෝ මේක රස්නි මේ කේසි මදිනේ. ටීක අපි හිතෙත් අපි මේකෙන් සෑහෙටපත් වෙනවද? නෑ. මේ රස්නි නැති තැන මීට වඩා අපහසු තැන අපි හිතන්න ඕනේ. එළියේ තරම් මෙතන අමාරු නෑනේ. එළියේ තරම් මෙතන අමාරුද? නෑ. එහෙම හිතන්නේ මොකද වෙන්නේ? අපිට නිකම්ම මේක කෙරේ අපි සෑහෙටපත් වෙනවා. එතකොට ලදදී සතුට වීම
මංගලකාර සන්තුට්ටි ගාරෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කතඤ්ඤුතා කියන්නේ කෙලෙහි ගුණ දත් බව කෙලෙහි ගුණ දන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුල්ලබෝ ලෝකස්මි මහණෙනි කෙලෙහි ගුණ දන්නා කෙලෙහි ගුණ දකිනා කෙලෙහි ගුණ සිහි කරනා පුද්ගලයා දුර්ලභයි දුර්ලභයි කියනවා එතකොට කෙලෙහි ගුණ දැන් බලන්න අර සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදාම සතපෙන්න කලින් අස්සජී මහරහතන් වහන්සේ වැඩ සිටින දිසාව බලලා වැඳලා ඒ දිසාවට තමයි ඉස දාන්නේ සතපෙනකොට අලුත් සාමුදුරු කල්පනා කළේ මේ මොකද මේ දිසාවකට වඳින්නේ හිතුවා එහෙනම් තාම ඉන්නේ අර බ්‍රාහ්මණ මතවලමයි බුදුරජාණන් වහන්සේට කියලා කිව්වා උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කැඳෙව්වා සාරිපුත්තේ ඔබ මේ දිසාවලට වඳිනවද මෙන්න මේ කියන්නේ මේ මේගොල්ලෝ ස්වාමීන් වහන්සේ වහන්සේ මම මාර්ගයක් මොකවත් දන්නේ නැතුව අතරමංගල හිටපු එක්කෙනෙක් කිව්වා මම හරිමගක් නොදැන රවිදේවද කියපු කෙනෙක් කිව්වා මට හම්බුණා කිව්වා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ආශ්‍රයයට ලැබුණා සේවනය කරන්න ලැබුණා ඒ තමයි අස්සජී මහරහතන් වහන්සේ උන්වහන්සේ තමයි මට මේ ධර්මාර්ගයට එන්න පාර කිව්වේ උන්වහන්සේගේ ධර්මදේශන අහලා තමයි මම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවේ උන්වහන්සේ තමයි මගේ ලෝකයට පායපු ආලෝකය ඉතින් උන්වහන්සේ වැඩ සිටින දිසාවට කියව මම මේ වන්දනා කරන්නේ එතකොට මංගල කාරණාවක් මම ඔබට කියන්නේ මේ ඔබට මතකද දන්නේ මේ ලංකාවේ තිබුණා මේ ඒ කාලේ සුද්ධංගේ කාලේ තියෝසොෆිකල් සොසයිටි කියලා එක පරම විඥානාර්ථ සමාගම කියලා ඒක පටන් අරගෙන ඒකෙන් මේ මොකක්ද මේ ලෝක ගුරු කියලා සංගමයක් පිටවල ඔය දකුණු ඉන්දියාවේ එක්කෙනෙක්ව තෝරගත්ත ළමෙක්ව තෝරගෙන ඊට පස්සේ යාම පුරුදු කළා එංගලන්තෙට ගෙනල්ලා ගින ගත්ත යා මොදෙවිද ගිනගෙන දාර්ශනික චේත්‍රව සිද්ධ වුණා කවුද නෑ නෑ දාපත් මන්නේ ඉන්දියන් එක්කනේ නෑ 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 මේ තියෝසොෆිකල් සොසයිටි හැදිච්ච එක්කනේ ජගත්ගුරු කීන සංගම මෙයා විසිරුව හැරිය පස්සේ ඒකේ තිබුණ කෝටි ගානක බූදලයක් එයා ඒකත් දීපයටම දුන්නා එයා නිකන් ජීවත් වෙන්නේ කිසියම් අවබෝධයක් ලැබූ කෙනෙකුගේ ආකාරයෙන් එයාගේ අගට එන මූර්ති කියලා නම එයා ධර්මයේ බුදුරජාන් එයාගෙන් අහනවා සමහරු you are telling buddhism did you study buddhism no at no keno අන් කෙලෙහි ගුණ නැහැ. ඇයි හේතුව? එයාගේ subconsciousness එකට ගිහිලා තියෙන්නේ එයා very special මනුස්සයෙක් කියලා. එයා ඒක ලෝකෙට දෙන්න ඕනවට ඇත්ත හැංගුව. මොකද හේතුව එංගලන්තෙට ගියාට පස්සේ ඒ කාලේ එංගලන්ත ඉගෙන ගනිද්දි මෙයා ස්වභාවයෙන්ම මේ විවිධ මත හොයන එක්කෙනෙක්. මෙයාට හම්බ වෙන්නේ නැද්ද බුදුදහම? අනිවාර්යයෙන්ම මෙයා කියවන්න ඕනේ. මෙයාගෙන් අහනවා එක්කෙනෙක් කියලා අහනවා මේ ඔයා මොකද හිතන්නේ බුදුරජාණන් වහන්සේ ගැන දැන් යා කියන බුද්ධිසම් ස්ටඩි කළාද කියලා නෑ කියනවා බුදුරජාණන් වහන්සේ මොකද හිතන්නේ he is a great person එතකොට කියනවා මේ if he was there I would follow him කියනවා එහෙම කියන්න පුළුවන් ද ඊගාකන චුට්ටක්වත් දන්නේ නැත්තම් බලන්න දියවරුක කටවරුක වත් දියවරු කියන්නේ නැහැ කියන්නේ ඒකයි නමුත් යා අඟවනවා දන්නේ නැහැ කියලා. එයා දන්නේ නැහැ කියලා බුද්දිසම් කියනවා. එතකොට අපිට තේරෙනවා එතකොට එයා එක පැත්තකින් එයාට හොඳ කල්පනා ශක්තියක් තියෙනවා. එක පැත්තකින් එයාට ලොකු මාන්නයක් තියෙනවා. මොකද හේතුව එයාට ඕන වුණා අර එයාට අර අර මේ ඒ සොසයිටි එකකින් එයාගේ ඔළුවට දීපු එක එයාගේ හිතේ වැඩ කළා. එයා දන්නේම නැතුව. ඊරෝසියාට එයාට හිතන බාහිර ලෝකෙන් ගන්නේ නැතුව මම මේක අවබෝධ කළා කියන ඇඟවීමකින් ප්‍රකාශ කරන්න පටන් ගත්තා.
එනිසා ලෝකයාගේ කෙවෙනම දාර්ශනික හිරියා සම්මත වුණා. එයා නිහතමානීව මම බුදුහාමුදුරුවෝ ධර්මයේ ශ්‍රාවකෙක් කියලා කිව්වනම් එයාට ඉස්සරහට යන්න තිබ්බ ගොඩක් යන්න බැරුණා. අන්න වෙනස. කතඤ්ඤුතා කියන එක අපිට කාටවත් උගන්වන්න බෑ. කතඤ්ඤුතා කියන එක මේ නිකම්ම එන්න ඕන එකක්. ඒ සත්පුරුෂයෙකුට නිකම්ම එනවා ඒක සත්පුරුෂයෙකුට. දැන් දැක්කනේ මං කිව්ව අර උත්තර කියන රහතන් වහන්සේ අර දැන් ඔබට මතකෙදි මං කිව්ව මුංගට ගොඩක උපමාව ආන්න දැක්කන වචනයක් හරි අපි අහුවනම් බුදුරජාණන් වහන්සේගේ වචනයක්. ඒ වචනේ ලැබුණේ කොහෙන්ද කියන එක යාට මතක හිටිනවා. කෙලෙහිගුණ දන්නේ කෙනෙකුගේ ලක්ෂණයක්. ඒ කවුද ඒ වචනේ කියලා දුන්නේ කියලා මතක හිටිනවා. කාගෙන්ද ඒක ලැබුණේ කියලා මතක හිටිනවා. එතකොට බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කනේ. ඉතින් මේ ගාරෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවණං අන්න සුදුසු කලට ධර්ම ශ්‍රවණය කිරීම. සුදුසු කල කියලා කියන්නේ මොකද්ද? හිත විසිරිච්ච වෙලාව ධර්මය අහන්න සුදුසු වෙලාව. දුකක් ඇති වෙච්ච වෙලාව ධර්මය අහන්න සුදුසු වෙච්ච වෙලාව. දේශයක් ඇති වෙච්ච වෙලාව ධර්මය අහන්න සුදුසු වෙච්ච වෙලාව. හිත කලබල වෙච්ච වෙලාව ධර්මය අහන්න සුදුසු වෙලාව. විපතක් සිදු වෙච්ච වෙලාව ධර්මය අහන්න සුදුසු වෙලාව. ඊළඟට හිත සංසිඳිච්ච වෙලාව ධර්මය අහන්න සුදුසු වෙලාව. එහෙම බැලුවොත් එimhe හැම වෙලාවකම ධර්මය අහන්න සුදුසු. නමුත් අපේ රටේ ඒක එහෙම නෙමෙයි කියන්නේ. අපේ රටේ කියන්නේ ධර්මය අහන්න කොහොම තියෙන්න ඕන? පස්ස නැති කලබල නැති අවස්ථාවක් වෙන්න ඕනේ. කලබල වෙච්ච අවස්ථාවක යා කරන්න මොකද්ද? ඒ කලබලේ මැත්තේ හැපි හැපි වේදනා විඳු විඳු ඉන්නවා. ධර්මයට යන්නේ. එයා හිතන්නේ ධර්මය අවබෝධ කරගන්න නම් හිත සාන්ත වෙච්ච වෙලාවකට යන්න ඕනේ. එහෙම නෙමෙයි. හිත සාන්ත වෙච්ච වෙලාව ඇති වෙන්නේ ධර්මයේ තුලින්. ඒක දන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ අපි ගත්තොත් නැ පටාචාර ධර්මයට එනකොට 100 තිබුණද? 100 විකල්ලාන් තිබුණේ. ඊළඟට කිසాగෝතිම ධර්මයකට 100 තිබ්බද? නැහනේ. මොකද ධර්මය කියන එක ටච් වෙන්නේ නුවණ තියෙන කෙනාටයි. ඒතු එයාගේ හිත කලබල වෙලා තියෙනවා කෙනෙකුගේ ප්‍රශ්න ගොඩක් මැද්ද ඉන්නවා කියන එක ගැටලුවක් නෙමෙයි. මොකද නුවණ තියෙන කෙනාට ඒක මේ හිතේ ප්‍රශ්න මැද්දෙන් මේක අහනකොට ඒ ප්‍රශ්න නැති වෙලා ගිහලා ධර්මයේ හිත පිහිටෙනවා. දැන් අපි දන්නවා සමහර ඉන්න ගොඩාක් ජීවිතේ ගැටලු තියෙද්දි ගැටලුවෙන් මිදෙන්නේ ධර්මයේ මහල. ධර්මයේම සීකර කර මේ ප්‍රශ්න වලින් එඩෙ ගොඩ එනවා. සමහරු මේ ප්‍රශ්න නැති වෙන්නකන් ඉන්නවා ධර්මය අල්ලන්නේ. ධර්මය අල්ලන්න හම්බ වෙන්නේ නැහැ යාට. අන්න ඒක මොකද හේතුව? ධර්මය කියලා කියන්නේම පිළිතුරු. එතකොට කාලේන ධම්ම සවණං මංගල කාරණයක්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කිරීමේදී ඒ කාලේ ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්නේ අට්ඨීකත්වා මානසිකත්වා කෝහිත සූතෝ ධම්මං සුනාති. ඒ කියන්නේ හොඳට හිත යොමු කරගෙන සාන් යොමු කරගෙන මම මේක එක බණ පදයක් හරි අවබෝධ කරගන්නවා කියන අදහසින් ධර්මය ඇසීම. එහෙම අහගෙන ඉන්නකොට බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ හිත පිහිටනවා. එතකොට දැන් මේ ධර්ම හිත පිහිටනකට පංච නීවරණ යටපත් වෙනවා. එතකොට අපිට පේනවා අහගෙන ඉඳිද්දි පංච නීවරණ යටපත් වෙලා සමාධිය ඇති වෙනවා. සතර හතිපට්ඨාන හිත පිහිටනවා කියනවා. එතකොට අපිට පේනවා ධර්මයේ අහගෙන ඉන්නකොට එහෙනම් වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ. ඊට පස්සේ සත්පුජ්ජංගේ වැඩෙනවා කියනවා. ආන් ඒ නිසායි කියනවා ධර්මයේ අහගෙන ඉඳිද්දි ධර්මය අවබෝධ වෙන්නේ. සියල්ලන්ට නෙමෙයි. විනීවරණ සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ සඳහන් වෙන්නේ අහගෙන ඉඳිද්දි සමහර අය පංච නීවරණ යටපත් වෙනවා කියලා. එතකොට යන කියන කාරණේ අවබෝධ වෙනවා කියලා. කාලේන ධම්ම සවණං හේතම් මංගල මුත්තම. ඊළඟට කන්ති කියන්නේ කන්ති පරමං තපෝ තිතික්කා. ඉවසීම කියන පරම තපස. විශේෂයෙන්ම අපි පුරුදු වෙන්න ඕනේ ඉවසීම.
අපි කියන්නේ කවුරුත්. අපි කවුරුත් දිවසීම පුරුදු වෙන්න ඕනේ. මොනෝ දිවසන්න තියෙන්නේ? මංගල කාරණයක් වෙන්නේ ඒක. සීතල ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඒකේ නර ඉවසන්න පුළුවන් විදිහේ සීතල ට්‍රස්ටි ඉවසන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. ඊළඟට පිපාසි බඩගින්න ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට කායික පීඩා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට අනුන් කියන නිନ୍ଦා අපහස දුරුත්තානං දුරුගතානං වචනපතානං කියලා විස්තර කරනවා. අමනාපානං මේ වැරදි ලෙස නිନ୍ଦා අපහස කරන්න අනුන් කරන නිନ୍ଦා අපහස ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. මොකක්ද ඒක? මංගල කාරණයක්. මංගල කාරණයක්. එතකොට අපිට ඉවසන්න පුරුදු වීම තියෙන වාසිය තමයි අපිට සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. ඉවසන්න පුරුදු වුනේ නැත්නම් අපිට අපි කවුද කියලා තමන්ගේ වැදගත්කම තමන්ට අමතක වෙනවා. තමන් ඉන්න තැන තමන්ට අමතක වෙනවා. තමන්ට ඉස්සරහට කරන්න තියෙන වැඩ කටයුතු තමන්ට අමතක වෙනවා. තමන් කොච්චර දුර යන්න ගමනක් තියනවද කියන එක තමන්ට අමතක වෙනවා. ඉවසු නැත්තම් ඉවසන්න ගොඩාක් පුරුදු වෙන්න ඕනේ අපි. මොකද හේතුව මේ මා හිතනවා මේ ඉවසීම ගොඩාක් අඩු මේ පෙරදිග මිනිසුන්ට වර්තමානයේ ලංකාවේ අයිට තරන්නේ මේ මං ඉන්දියාවත් දැකලා තියෙනවා එක. පෙරදිග ජනතාවට ඉවසීම අඩු. ඉක්මන් කෝලහල ආරවුල් අසමගිකම් රණ්ඩු ඇති වෙන්නේ එහෙමයි. මේදි මංගපටි ඉවසන්න ලේසි එකක් කියන්නේද? මොකක් හරි පීඩාව ප්‍රශ්නයක් ආපු ගමන් ටෙලිෆෝන් එක රෙදි කෑල්ලකින් ගැට ගන්න. ඇයි ඔබේ නොයවසිල්ල වචන වලට හැරිලා ටෙලිෆෝන් එකෙන් යනවා. ඊට පස්සේ අනිත්‍යයගේ ඔළුවට යනවා. ඒගොල්ලන්ගේ උරු නරක් වෙනවා. ඊළඟ එක්කෙනාගේ උරුවට යනවා. එයාගේ උරු නරක් වෙනවා. ඊළඟ එක්කෙනාගේ උරුවට යනවා. එයාගේ නරක් වෙනවා. ඊ පීඩා කැටිච්ච ගමන් දුවලා කියලා ලොකු තුවාගෙන් ඔතන ටෙලිෆෝන් එක. කොච්චර ප්‍රශ්නයක් නම් මම මෙතනට යන්නේ නැහැ කියලා. එතකොට ටිකක් කළා යනකොට ඕක හිමීට හිමීට ඊට පස්සේ හිතන්න මම ඉවසන්න ඕනේ මේකෙදි. මම කලබල වෙලා එකපාරට මේ කතා කරන්න හොඳ නැහැ. මම කොහොමද මේක කල්පනා කරන්න ඕනේ මේක? අන්න අවස්ථාවක් යාට ලැබෙනවා මේක නිවැරදිව හිතන්න. ඒ අවස්ථාව තමයි අපි ගත්තොත් එම් නොයවසීමෙන් හට ගන්නවා නම් ප්‍රශ්න 100ක්. ඉවසීමෙන් අර ප්‍රශ්න 100ම ඉවරයි. හරි වටිනවා මේ ඉවසීම. ඊළඟ එක මේ ඉවසීම පුරුදු වුණාම හොඳම වැඩේ තමයි කතානුකර සිටීම. ඉවසීමත් එක්ක මොකද ඉවසීම නැති වෙච්ච ගමන් ඉස්සල්ලාම පණින්නේ කට තමයි ඉස්සරහට. හොඳ වැඩේ කතානුකර සිටීම. මොකද මම මේක අත්දකිනවා. මම මේකයි කියන්නේ. මොකද ඉවසපු නැති කාලේ ඉවසන කාලේ අතර වෙනස මට හොඳට තේරෙනවා මගේ ජීවිතේ. මොකද නොයෝසින වෙලාවක අපේ වචනේ අපි කොච්චර හොඳ වුණත් අහගෙන ඉන්න එක්කෙනාට ඒක සාරේ වචනයක් වෙන්න පුළුවන්. අපි කොච්චර මංක වුණත් අහගෙන ඉන්න එක්කෙනාට ඒක නිකන් සම්පූර්ණයෙන්ම අපි නිකන් බිඳෙන්නම හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද ඉන්න අර හොඳ ඔක්කොම අමතක වෙලා අර වචනේ අපි ඔළුවේ රැවටිලා දෙනවා. ඒ නිසා ගොඩාක් හොඳයි ඉවසීම. විශේෂයෙන්ම ඔබ මේ පිරිසක් එක්ක අපි එකට යනකොට විශේෂයෙන්ම පුරුදු වෙන්න ඕනේ අපි ඒක. අපි නැත්තම් පිරිසක් එක්ක එකට යන්න බෑ. හොඳට බලන්න හිතලා මේ අපේ රටේ කාටවත් පුළුවන් ඉතිහාසයක් තියෙනවද මේ සමගින් විචියා කියලා? සමගි වෙච්ච ඉතිහාසයක්වත් නැහැ. සොසයිටි එකක් හැදුවොත් අවුරුද්ද එක කඩාවේ මේකක් හදනවා. අවුරුද්ද එක කඩාවේ මෙන්න එකක් හදනවා. අවුරුද්ද එකද මේ මොකද්ද මේ පදනව මොකද්ද මේ නොයෝසීම. ඉවසන්න පුරුදු වුණොත් අපි සියලු දිනම කිසි දවසක බිඳවන්න බෑ. කාටවත් බිඳවන්න බෑ. ඉවසීම කියන්නේ හරිය වැඩගත්.
ගෙවල් වලටත් එහෙමයි. පෞල් ජීවිතේ සාර්ථක වෙන්න තියෙන ප්‍රධානම ආශිර්වාදේ තමයි ඉවසීම. මොකද සමහර අපිට හම්බ වෙලා තියෙන සමහර අම්මලා නේද තාත්තලගේ ප්‍රශ්න නිසා අම්මලා ඉවසලා ජීවිතේ ජයගත්තු. දරුවෝ ඔක්කොටම උගන්වලා ඒ අම්මත් ධර්මයට ඇවිල්ලා මාත් එක්ක සමහර අම්මලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ දැන් පුතා ආසවල් තන්නේ අත් දුවලා මෙහෙමයි ආ මෙහෙමයි මම දැන් සනසෙල්ලේ ඉන්න මං හරි දුක් වින්ද මේ පෞල් ජීවිතේ නිසා ඉවසීමෙම මම මේ ඔක්කොම ජයගත්තා කියලා. මට හොඳට මතකයි එක නෝනා කෙනෙක්. ඒ නෝනාගේ මහත්තයා මං හිතන්නේ මිඩ්ල් ඊස්ට් කෝ ඇවිල්ලා වෙන පවුලක් කාලා. දැන් ඉතින් මියා මොකද කළේ? දැන් මියා අඬා අඬා වාස ගන්න කියලා මියාට ද්වේෂයක් ඇති වෙලා තියෙනවා. ඇතිලා මෙයාට හිතලා තියෙනවා මේ ගිහිල්ල මරාගෙන මැරෙන්න ඕනේ කියලා. වාසනාවට මෙයාට ධර්මය හම්බ වුණා. අමම මේ කාලේ ඉන්න ධම්ම සවණ හම්බ වුණා ධර්මයේ සුදුසු කාලට. ටික 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 යක් ද්වේෂය නැති වුණා. නැති වෙලා ඔන්න දැන් මහත්ය පෞල්ක කා හිටියා මහතරි පිළිකාවක් ඇදුණා. හෙවිචෙවන් අර ගෑණි අතෑරිය මෙයා. දැන් ඔන්න මතක් වුණා නෝනව. ඔන්න ඊනවා කේන්ද්‍ර කාර්ය ගෙදර. එතකොට මේ නෝන හිත දියුණු කළා. එන්න කියලා පිළිගත්තා. පිළි අරගෙන දැන් ඉතින් ආවා මාසෙයි මේ කොන්දින් පල්ලෙහාට පරණ නැතුව ගියා. දැන් ඇඳේ මල මුත්‍රාන් දාන්නේ ඔක්කොම කරන්නේ මෙයා. දැන් මෙයාට සතයක් ගෙවලනේ අවුරුදු ගානක් ගෙදර පිටරට ගිහිල්ලා. අමාරුවේ මේ අම්මා දරුවෝ ටික නඩත්තු කරගෙන හිටියා. මේ අම්මා ටික ටික කියා දෙනවා ජීවිතේ වම තමයි. ඔයා කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න බලන්න. මහත්ය ඇතට වැටුණා. මට කිව්වා අනේ ස්වාමීනි වහන්සේට ඉඩක් තියෙනවා නම් එහේ වඩින්න කියලා. කිසි දවසක නොවන පාර මේ මට මතකන්නේ හද්දා මේ අස්සක කියලා සුමානින් මට මේ පාරේ ගමනක් යදුණා. බලන්න පුබ්බේචකත කුඤ්ඤතා පෙරකල පින් ඇති බව. ඊට පස්සේ මම ඒ গিදර ගියා. ගියාම මේ වැඳේ ඉන්න නැගිටින්න බෑ. මේ මහත්ය අඬන්න පටන් ගත්තා. අඬන්න කිව්වා ස්වාමීනි මේ දිව්‍ය අංගනාවක් කිව්වා. මං අඳුනු ගත්තේ නෑ කිව්වා. මට කිව්වා මං ස්වාමීනි අවුරුදු 60ක් ඇවිත්ද කිව්වා. මාස 6ක් පොත්පොළේලා හිටියා කිව්වා. අර අවුරුදු 60ම මට වැඩක් නෑ කිව්වා. මේ මාසයි මම දැන් මාර්ගඵල ලබන්න මහන්සි ගන්නවා කිව්වා. මේ දෙවියන් කියව මට උගන්වන්න. දෙවියෝ කියලා කියන්නේ නෝනට. මේ දෙවියෝ කියව මට දැන් උගන්වන්න. අපි බහනවතරන්ට ඇවිල්ලා ඔක්කොම ඉගෙනගෙන ඒ නෝන ගිහිල්ලා හොඳ සමාජයක් තියෙනවා. ඒ නෝන ගිහිල්ලා අයන්නේ ඉඳලා කියා දෙනවා අරයට. බලන්න ඉවසීම. ඒ නෝනගේ දා ඒ ඉසෙව නොතිබෙන්නේ. එක්ක තමනුත් ධර්මයේ වෙන්නේ නැහැ. තමනුත් වෛර බැඳගෙන අනිත් එක්කෙනාත් වෛර බැඳවගෙන ධර්මය ලබා ගන්න තියෙන අවස්ථාවන් ඔක්කොම නිකන් අයින් කරගන්න. කන්තිය කියන්නේ කොච්චරද මංගලකාමීද බලන්න. අපි පුරුදු වෙන්න ඕනේ. අපි මෙහා පුරුදු නැත්නම් අපි ප්‍රැක්ටිකල් බෞද්ධයෝ නෙවෙයි. නික නමට විතරක් අපි නිකන් බනහන අය. ඒක නිකන් එතකොට විලාසිතාවක්. එහෙම නෙමෙයි එන්න ඕනේ. ඕනම අද්භූතයකට අපි ප්‍රැක්ටිකල් බුද්දිස්ලා වෙන්න ඕනේ. ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මම එහෙම කියන්නේ ඔයගොල්ලන්ට අමාරුයි. මට දැන් තේරිලා තියෙනවා මෙයාවට පස්සේ මම මුකින් තීරණ වලන් තියෙනවා. තාම ඔයගොල්ලෝ නිකන් just born buddhist වගේ. මේක ඉස්සරහට යන්න මේව ප්‍රැක්ටිකල් බෞද්ධයන් ඕමනා දේවල් ලෙන්න ඕනේ. ධර්මයට ඉගෙන ගත්තා කියලා එකපාරට ප්‍රැක්ටිකල් බෞද්ධෙක් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ කියන්නේ දැන් අපි දැන් මට හෙට ඉවසන්න සිද්ධියක් වේවි. එතකොට මම ඉවසනන්නේ මේ ඉවසන්න තියෙන වෙලාව අපි දන්නේ නැහැ. කොයි වෙලාවෙ මොන තැනද අපිට ඒක වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් වෙන්නේ ධර්මයේ ගාන්න සතිපට්ඨානෙ හෙන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට අපිම අපිව self management එකට අපි එනවා. නැත්තම් බෑ. එතකොට කන්ති සෝචසතාන්න වරන්න ඉවසීමයි. සෝචසතා කියන්නේ කීකරුකම. ඉවසීමත් එක්කම යන්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේ තෝරන තාල වචන ගාථා වලට සෙට් කරන තාල වචන
මේ ගල් මේ කම්පියුටර් දාලා කරනව නෙමෙයි නෙමෙයි බලන්නක මේ ප්‍රඥාමයි මේ අන්න කීකරුකම ඉවසීමත් එක්ක එනවා කීකරුකම ඉවසීම නැත්තම් කීකරුකම එන්නේ නැහැ ඉවසීමයි කීකරුකම නෝ කන්ති සෝ චස්සත ඉවසීම කීකරුකම කන්චීච සෝස කන්තිච සෝ චස්සත සමනානංච දසන අන්‍යාශ්‍රමණයන් දකින්න හොඳට සුදුසු කෙනෙක් අන්‍යාශ්‍රමණයන් දකින්න ඕනේ ප්‍රයෝජන තියෙන අශ්‍රමණයන් දැකලා සමනානංච දසන ශ්‍රමණයන් වහන්සේලාව දකින්න ඕනේ ශ්‍රමණයන් වහන්සේලා දකින්න එකට මොකද වෙන්නේ යාට එයාට ශ්‍රමණයන් වහන්සේලාගෙන් ධර්මය අහන්න ලැබෙනවා දැන් අපේ රටේ ගන්න දැන් ඔන්න ගමනක් යන ලෑස්ති වෙනවා හාඳුරු කෙනෙක් දකින්න මේ බෞද්ධය මොකද්ද කියන්නේ අම්මෝ ඔන්න දැක්කගෙන මොසල දර්ශනයක් ඔව් දැන් ඉතින් මේ ගමන කොහෙන් කෙලවර වෙද කියලා දන්නේ නැහැ කියලා ඇයි මංගල කාරණයක් හැටියට හිතාගෙන ඉන්නේ නැකත්නේ මේ තනිකර මිත්‍යා දෘෂ්ටියක් හිතන් ඉන්නේ මංගල කාරණයක් කියලා එතනම වැරදිලා නැති තිසරණේ නැහැ එතකොට ඔන්න සමනානංච දස්සන ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක් ඇත්ත වශයෙන් මෙහෙම එකක් තියෙනවා දැන් වර්තමානයේ පොඩි හේතුකුත් තියෙනයි ශ්‍රමණයන් වහන්සේලා පිරිහිලානේ ඒ නිසාම කෙනෙකුට එකපාරට ශ්‍රද්ධාවක් ඇති වෙනවට වඩා වෙන්නේ සැකයක් ඇති වෙන එක ඒක රටේ පොදුවේ අපි අත්විඳින එකක් දැන් ධර්මයේ අහලා ධර්මයේ තුලින් ස්වාමීන් වහන්සේනම කඳුන ගත්තාම මේ ස්වාමීන් වහන්සේට සලකන විදියෙන් ගෞරව කරන විදියෙන් අපිට තේරෙනවා මිනිස්සු තුල ශ්‍රද්ධාව නැතුව නෙවෙයි ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාවට ඉන්න බාධක තියෙනවා ශාසනය පිරිහිලා නිසා ඒකයි සමනානංච දස්සනං ඊළඟට කාලේන ධම්ම සාකච්ඡා අන්න සුදුසු කාලයට ධර්මයේ සාකච්ඡා කරනවා ධර්මයේ සාකච්ඡා කරන හොඳ කාලය මරණසන්න කාලේ කුඩාකට ලැබෙන්නේ ඇයි හේතු ඉස්පිරිතාලේ දානවා ගිහිල්ලා ඉස්පිරිතාලේ දැම්මට පස්සේ මම හිතන ජීවිතේ හරිය අවාසනාවක් අවසාන කාලේ කල්පනා හොඳට තියෙනවනම් දැන් ගොඩක් තනන් වර්තමානයේ පහසුකම් තියෙන නිසා ඉස්පිරිතාලේ පාඩුවක් නෑ කල්පනා හොඳට තියෙනවනම් ඒ කියන්නේ දැන් ගොඩක් ලංකාවේ මම නම් කියන්නේ ඔය මේ ඊයෆෝන් එකක් වගේ පාවිච්චි කරගෙන මේ ධර්මයේ හොඳට අහන්න කියලා කැසට් පාටි වලින් දැන් සමහර ඉන්නවා මේ හොඳට මේ අවසාන මොහොත දක්වා ධර්මයේ අහහ පණ එන අය ඉන්නවා. කාලෙනි ධම්ම සාකච්ඡා. හොඳට සමහරට ධර්මයේ ගැටළු ඇති වුණාම පස්සේ සාකච්ඡා කරන්න ඕන. සීලේ දියුණු කිරීම ගැන, භාවනා දියුණු කිරීම ගැන සාකච්ඡා. ඒව තමයි ධර්ම සාකච්ඡා. ඒවට කියන්නේ ධර්ම සාකච්ඡා. සාමාන්‍ය ලෝකේ වර්තමාන කාලේ තියෙන ධර්ම සාකච්ඡා වලට මම කැමති නෑ. හේතුව මොකද? මේ විකාර මනස්ගත ප්‍රශ්න අහනු ධර්ම සාකච්ඡා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු පැහැදිලි කර ගැනීම දැන් පංච උපාදානස්කන්ධේ ආයතන 6 චතුරාරි සත්‍ය පටිච්චසමුප්පාදයේ මේවැයි මේ හේතුඵල ධහමට අයිති දේවල් පැහැදිලි කර ගැනීමටයි ධර්ම සාකච්ඡා කියන්නේ ඒ පැහැදිලි වෙන්න පැහැදිලි හිත පිහිටනවා දැන් රහතන් වහන්සේලාට කොට ධර්ම සාකච්ඡා කළා තියෙනවා මේ බුද්ධ දේශනා බලනකොට එවෙන් හරියට අපිට පැහැදිලි කර ගන්න පුළුවන්. කාලයෙන් ධම්ම සාකච්ඡා ඊටත් මංගල උත්තම. ඊළඟට අන්න ඒ ටික ඔය ඔක්කොම සම්පූර්ණ වෙනකොට ඊළඟ ඉතුරු එක පැවිද්දන්ටයි තියෙක. මොකද්ද? අන්න දැන් අර ගිහි ජීවිතේ ගත කළා, දන් දීලා, ධර්මය අහලා, ඉවසලා, ඊළඟට කීකරු වෙලා ධර්ම සාකච්ඡා කරනකොට ඔන්න ජීවිත අවබෝධයක් වෙන ඔන්න පැවිදි වෙනවා යා. පදවිල තපෝච සීලාදී ගුණ ධර්මයන්ගේ හික්මෙනවා බ්‍රහ්මචර්ය බ්‍රහ්මචාරී ජීවිතේ හික්මෙනවා තපෝච බ්‍රහ්මචර්යයන්ට ඊළඟට ඔව් දැන් ඔබත් බලන්න දැන් අද ඔබ අද බ්‍රහ්මචාරී නුබාදේ අද දවසේ බ්‍රහ්මචාරී එතන ඔබ මාසයකට එකක් බ්‍රහ්මචාරී වෙන්නවා නම් ඒ කියන්නේ සමහරව ඉන්නවා මුළු දැන් ගිහි ජීවිතය ගත කරන්නේ මට ගොඩක් හම්බෙලා තියෙනවා දැන් අපි ගත්තොත් ඔය අවිවාහක අය ඉන්නවා සමහරට ස්වාමි භාර්යා දෙන්නම මේ ජීවිතේ සාමාන්‍ය යම් කිසි වයසකට ඇවිල්ලා දෙන්නම බ්‍රහ්මචාරී වෙන්න අය කොච්චරවත් ඉන්නවා මට කොච්චරත් හම්බ වෙන හේ ඉන්නවා හරියට පොල් ගහවි පැත්තේ වයසට අමුල්ලත් එන අය ඉන්නවා හරියට
පුරුදු කරනවා එහෙම බ්‍රහ්මචර්යයන්ච අරිය සත්‍යාන දස්සන මොකද්ද චතුරාරි සත්‍ය දැකීම ඒ කියන්නේ හරි සත්‍යන් දසන කියලා සෝවාන් වීම එතන මංගල කාරණය නිබ්බාන සත්‍ය ක්‍රියාත නිවන සාක්ෂාත් කිරීම ඒ කියන්නේ අරහත් ඵලය මංගල කාරණය අන්න අරහත් ඵලය මංගල කාරණය ඊට පස්සේ ඔන්න හොඳ මංගල කාරණයක් එයාට අත්විඳින්න ලැබෙනවා රහතන් වහන්සේට මොකද්ද පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අටලෝ දහම එන විට නොසැලීද යමෙකු ගෙසිත මොනවාද අටලෝ දහම ලාභ අලාභ අයස යස නින්දා ප්‍රසංසා චව දුක සැප මේවා එනකොට කෙනෙකුගේ හිත ලාභයට ප්‍රමුදිත වෙනවා අලාභයට කම්පා වෙනවා එහෙම නැති ලාභයටත් කම්පා වෙන්නේ නැති අලාභයටත් කම්පා වෙන්නේ නැති සැපයටත් කම්පා වෙන්නේ නැති දුකටත් කම්පා වෙන්නේ නැති නින්දාවටත් කම්පා වෙන්නේ නැති ප්‍රශංසාවටත් කම්පා වෙන්නේ නැති මේ ආකට හිත පවත්නවාද චිත්තං අසන කම්පති අශෝකං විරජං ඛේමං අශෝකං කියන්නේ ශෝක රහිත වූ විරජං කියවේ කෙලෙස් රහිත වූ ඛේමං කියවේ නිවන ඛේම කියලා කියන්නේ බිය රහිත තැන බිය රහිත වූ නිවන ඒතම් මංගල අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම මේ උතුම් මංගල කාරණේ මංගල කරුණු 32ක් තියෙනවා ඒතාදිසානි කත්වාන ඔව් මේ මංගල කරුණු සම්පූර්ණ කළ සබ්බත්ත අපර සබ්බත්ත මපරාජිතා සබ්බත්තං අපරාජිතා කිසි තැනක පරාජිත නොවි ආන්න සබ්බත්ත සොත්තිං ගච්ඡanti හැම තැනම යහපත කරා යනවා ඒතම් මංගල මුත්තම තේ නිසා මේවාට මංගල කරුණෝ කියලා කියනවා මේ මංගල කරුණ එකක් තියෙනද පරලෝකට සම්බන්ධ නැහැ මේ ලෝකෙදී මේ ජීවිතේදී ගත්තොත් මේ මංගල කරුණ සම්පූර්ණ කරගත්තත් පරලෝක් නැහැ හිත රාතන් වාසිත පරලෝක් වේද මේ ජීවිතේම සම්පූර්ණ ඔක්කොම ඉවරයි මංගල කරුණ ආරම්භ වෙනවා බාලයන් සේවනය නොකිරීමෙන් මංගල කරුණු අවසන් වෙනවා නිවන ස්පර්ශ කිරීමෙන් එතෙන් එහාට ලෝකේ මංගල කරුණු නැත ඔන්න මංගල කරුණු මේ මංගල කරුණු සියල්ලම මේ මනුස්ස ජීවිතය අපිට ලබා ගන්න පුළුවන් දේවල් දැන් ඔතන ගොඩාක් මංගල කරුණු ලබා ගන්න පුළුවන් ඒවාද බැරි ඒවාද ඔතන මංගල කරුණු වලට අලුතෙන් එකතු කරන්න කියලා අපිට මොකුත් නැහැ ලෝකේ ඉදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් මංගල කාරණාවක් අදත් ඒක තමයි. අපිට වෙලා තියෙන මංගල කරුණ අඩුයි දැන්. අපිට මංගල කරුණ දුර්ලභයි. බුදු කෙනෙක් පහල වෙන කාලේ මේ මංගල කරුණ 32ම ලෝකෙට ලැබෙනවා. ශාසනීය පිරිහෙනකොට මංගල කරුණ 32ම නැති යනවා. දැන් බලන්න මේ දැන් අපි මේ රටවල් ගත්තොත් එහෙම මේ මංගල කරුණ මුකුත් නැහෙනේ. බාලිව සේවනයේ තියෙනවා. අසත්පුරු ශාස්ත්‍රය තියෙන පිළිවිතම් පුදන්නේ කවුරු හරි කෙනෙක් ආවද නැඹුරු දැන් ඊයේ අර එයාපෝට් එකේ අපිට අර පිරිස වදිනකොට සුද්ධ ටික ඔක්කොම ගල් ගහලා බලන් ඉන්නවා අයි මේක පිළිවිතම් පුදුම කියලා මංගල කරුණ දන්නේ නැහැ හිතන්නේ වයිද දෝසා හියුමන් එහෙම හිතන්නේ වී ආ හියුමන් මංග කරුණ නැහැ මුලින් ඉඳලම නැහැ ඒක නැහැ පතුරු උපදේස වාස නැහැ පුබ්බේල කතු කුඤ්ඤාත් සම්මා කණිදි මාතා පිතූ පට්ටනන් තියෙනවද නෑ පුතුධාරත සංගෝ නෑ අනාගුලාජකමන්ත නෑ ඊළඟට දානංච නෑ ධම්මචරියා නෑ ඥාතකානං සංගහ නෑ අනවජ්ජානි කම්මානි නෑ ආර්තිවරති පාපා නෑ මජ්ජපානංජ සංයමෝ නෑ අපමාද ජම්මේසු නෑ ඊළඟට ගාරෝච නෑ නිවාතෝච නෑ සන්තුට්ඨීට නෑ කතඤ්ඤුතා නෑ කාලිනි ධම්ම සවනක් නැහැ. ඊළඟට කන්ති නැහැ, සෝචස්සතා නැහැ. එහෙම කුත් නැහැ. සවනන් දස්සන නැහැ, කාලිනි ධම්ම සාකච්ඡා නැහැ. ඊළඟට තපෝච නැහැ, බ්‍රහ්මචර්ය නැහැ.
අරිය සත්‍යාන දස්සන නැහැ. නිබ්බන සත්‍ය කිරියා නැහැ. දැක්කනේ මංගල කරුණ 32ම නැහැ බටහිර. පතිරු උපදේශය වාසය බිහි කළ බිහි කළොත් මිසක් නැත්තන් නැහැ. එතකොට මංගල කරුණ 32ම පහල කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනයකදී විතරයි. එහෙම නැත්නම් මංගල කරුණ 32ම අපිට ලැබෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මංගල කරුණ 32 අපි ඇති කරගන්න කල්පනා කරන්න ඕනේ. හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ මංගල කරුණ ජීවිතේ සම්බන්ධ කරගෙන උතුම් මේ ගෞතම බුද්ධ ශාසනයේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආර්ය සත්‍ය දැකීම, නිවන අවබෝධ කිරීම ආදී උතුම් මංගල කරුණු සාක්ෂාත් කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.